පළවෙනි ප්‍රශ්න හතර කරලා ඉවර අය අත උස්සන්න පුතේ මාකින් නම් බලන්න එපා ඒ වැඩේ කරන්න එපා මාකින් ස්කීම් බල්ල කරලා වැඩක් නැහැ තනියෙන් කරන්න කටිය උදේ නැගිටින්න කම්මැලි නේද හවස ක්ලාස් එක කරන් සමින් 50ක් 60ක් කියන උදේ පේපර් එකේ ඉන්නේ හැමදාම 20යි 30යි क्लास स्कूल पटांग එකලා වීඩියෝ බලන්න තමයි හිතන්නේ නමුත් වීඩියෝ එක බලන්නේ නැහැ ඊට පස්සේ. උදේ පළවෙනි හතර ඉවරයි අත උස්සන්න. මම වෙලාව දෙන්නම් දැන් 6යි අපි 6යි 6ට ඉඳලා පටන් ගන්නත් එකින්. 6යි 10 වෙනවා. මම ගොඩක් වෙලා දෙන්න බෑ මේ ලිස්ට්. මට කරා हजर वेला ओरना किया अत उठे किया मेवा लेसी गण मैं वरदा पापे
නේද මෙතන තියෙන්නේ කවුද මම මේ හැපත ස්ක්‍රීන් එකෙන් ගන්න ඊට පස්සේ x ධන y වාරයක් x ධන z ඕක නේද ගන්න අපිට දැන් මේක සොලු කරන්න තියෙන x ගෙන් x වැඩි කරනවා x තීතක් x ධන x ගෙන් z වැඩි කරනවා x z ධන y ගෙන් x xy කිව්වත් එකයි y x කිව්වත් එකයි y z කියන්නේ y z ම තමයි ඊට පස්සේ x තීතක් x කියන්නේ x මොකද න්‍යාය තදේව භාවී න්‍යාය හරි මතකද දැන් මේ කරන්නේ x තීතක් x කියන්නේ තදේව භාවී න්‍යාය මෙතන x z xy ධන y z දැන් මේ තුන් දෙනාගම පොදු විචල්‍ය තමයි x එනං x එළියට ගන්න මෙතන නොකියුවට එකයි x නිදින් එනං එක ඉතුරු වෙනවා මෙතන ධන z ධන y ධන y z එහෙනම් x වාරයක් එකට මොකක් එකතු වුණත් උත්තරය කියපු දෙය සර්වසාම්‍ය අනුව එකයි සර්වසාම්‍ය එක ධන ඕනම වේරියබල් එකක් උත්තරේ එකයි ඒක තමයි සර්වසාම්‍ය න්‍යාය ධන y z ඔයා දන්නවා x වාරයක් එක කියන්නේ x ඒකත් සර්වසාම්‍ය උත්තරේ x ධන y z තේරුණා නේද පුතේ මේ මට උත්තරේ නෑ උත්තරේ වල මාකින් බලලා ගහන්න බලන්න මේ උත්තරේ ගන්න ස්ටෙප් එක තමයි වැදගත් වෙන්නේ. එතකොට කොහොමද මේ න්‍යායන් පාවිච්චි කරේ කොහොමද සූත්‍ර කිරීම කරේනේ? x ධන y z තමයි දැන් උත්තරේ එන්නේ. එහෙනම් උත්තරේ බලමු x ධන y z කියන්නේ මේකනේ උත්තරේ අංක 4යි. x ධන y z. ඊට පස්සේ මෙතන කියනවා මේකේ අවුට්පුට් එකනේ මෙතන a අනුපූරකය මෙතනින් b එනවා a අනුපූරක b මෙතනත් b a අනුපූරක b ධන b ගේ අනුපූරකය නේද මේක සුළු කරොත් එහෙම එනවා ඩිමෝගන් දැම්මොත් මේ කෙලින් උත්තරේ නෑ මං හිතර නේද a අනුපූරක b වල අනුපූරකය ගුණ කිරීම b බායනවනේ නේද එහෙම ගන්නත් පුළුවන් බලමු මේ කෙලින් උත්තරේ එනවද කියලා මේක තව පාරක් සුළු කරොත් එනවා අපිට a අනුපූරක දෙකක් ධන b අනුපූරකය මෙතනින් b අනුපූරකය ඒක තව සුළු කරොත් එනවා a ධන b බා වාරයක් b බා දැන් ඔය වරහන් වැඩි කරමු එහෙනම් a b බා ධන b a බා a බා b ඊට පස්සේ මෙතනින් එනවා b එකක් එනං a බා b ධන b මෙතන නොට් එක නිසා එයාගේ ඉන්වර්ස් එක එනවා දැන් මේ මෙතන පේන එක උත්තරයක් එහෙම උත්තරයක් නෑ නේද මේ එකකවත් එහෙම උත්තරයක් නෑ එහෙනම් අපි මේක තව සොලු කරන්නේ මේකට ඩිමෝගන් දැම්මොත් වෙනවා a අනුපූරක b වල අනුපූරකය ගුණ කිරීම b බා වෙනවා මේක තව පාරක් සුළු කරොත් එනවා a අනුපූරක b වල අනුපූරකය ගුණ කිරීම b බා මෙයා තව සුළු කරොත් එනවා a වල අනුපූරක දෙකක් ඇයි ඩිමෝගන්නේ ලකුණ ධන වෙනවා මෙතනින් b වල අනුපූරක වෙන බෑ වරහණක් තියෙනවා දැන් මෙතන ගුණ කිරීම කාපුව වරහණ දාගන්න එහෙනම් මෙතන එනවා b බා වාරයක් a ධන b අනුපූරකයෙන් යන නේද ඊට පස්සේ බලමු මේක තව සුළු කරොත් එනවා a b බා ධන b බා නේද b බා b බා එහෙනම් එනවා a b බා ධන b බා කියලා එනවා හරි නේද එතකොට අපිට දැන් මෙතන මේ සුළු වුණායින් පස්සේ අපිට ඕන මෙතන දැන් පුළුවන් නේ a බා a b බා ධන b බා නේ හරි මේක ආයෙ ඕන පොදු පදයක් අපි සුළු කරන්න පුළුවන් නේ මෙතන මෙතනින් පොදු පදයේ ගත්තොත් එළියට පොදු පදයේ ගත්තොත් එළියට අපිට එනවා මෙතන
ඒ ධන එකනේ උත්තරේ සුළු වුණාම බී බානේ අපි ඒ ධන එක එනවා බී බා දැන් මේවා සුළු කරලා බලමු බී බා එන උත්තරයක් තියෙනවද කියලා කොහොමරි අවසානයේ සුළු වෙන්න ඕන බී බා මේක බලන්නකො පළවෙනි උත්තරේ තියෙනවා මෙතනින් බී බා එළියට ගත්තොත් ආ මේක හරිනේ පළවෙනි උත්තරේම හරිනේ මම හිතන්නේ තියෙන්නේ මොකද්ද ඒ බා බී බා ධන ඒ බී බා උතරින් බී බා එළියට ගත්තොත් එහෙම ඒ බා ධන ඒ හැද බීබා එළියට ගත්තම ඒ බා ධන ඒ කියන්නේ එකයි එහෙනම් උත්තරේ නෝ කීය කියලා බීබා කියන අනිවාර්යෙන් උත්තරේ අංක 1 නේ දෙන්නේ තා උත්තර තියනවද දන්නේ සුළු කරලා බලමු නිකන් නෑ මෙතන බීබා එළියට ගන්න බෑ මෙතන බීබා ගන්න බෑ මෙතන බීබා ගන්න බෑ මෙතනත් බෑ අනිවාර්යෙන් එහෙනම් උත්තරේ අංක 1 තේරුණාද පුතේ ප්‍රශ්න දෙනවා අහන්න තේරු නැත්තම් කියන්නේ මම කරේ මේ උත්තරේ ඩිමෝගන් දාලා සුළු කරන ආවහම මෙතන දැන් මෙතන තියෙන එක මෙතන තියෙන ඒ ධන එක පොදු පදේ මම එළියට ගත්ත බීබා එළියට ගත්තම උත්තරේ ඒ ධන එක සර්වසාමයේ උත්තරේ එකයිනේ එක්වරක් බීබා බීබා එහෙනම් බීබා උත්තරේ එන උත්තර මොනවද කියලා බලමු මෙතනින් දැන් බීබා එළියට ගන්න සුළු කරාම ඒ බා බීබා ගත්තම ඒ බා ධන ඒ එකයි එක්වරක් බීබා බීබා හරි නේද ප්‍රශ්නේ ලං අහන්න තේරුම් නැත්නම් කියන මම ආය අලුතෙන් හදන්න. ඒක හරියට සන බලන්න දෙවෙනි එක. තේරුම් නැද්ද ඒක? ඔයාලා කතා කරන්න ඕනේ. හය දෙනාගේ හරියට 30. ඒක තේරුම් නැත්නම් කියන්න පුතේ. මැසේජ් එකෙන් හරි දාන්න. දැන් මට ඒක මේ උත්තර නෑ වැදගත් වෙන්නේ. මොකද මේ පේපර් එක වල විභාගෙ තියෙන්නේ නෑ. මේ මං උත්තරේ ගත්තට දැන් මේ පරිපථයේ පිටුතෝ සුළු කරන් යනවා එකතරකට එනවනේ මේකත් සුළු කරන් එනවා මේතරට එනවාද කියලා බලන්න දැන් මේ මේ පේන බැලු බැලමට උත්තරේ නැහැ දෙපැත්තම සුළු කරන් ආව එකතරකට දෙන අතරේ ඒ උත්තර දෙක සමාන වෙනවා හරි නේද එහෙනම් යමු මම කරනවා මෙතන ආව අපිට 1 මේ 2 3 4 මේ කියන්නේ ක්‍රියාකර වීම අතර තුරදී දත්තා උපරිස් දරාගන්නී ශුද්ධ සකසණයේ කොටසක් ලෙස පවතින අධිවේගී తాවකාලික ආචරණයක් ලෙසයි එක්සිකියුට් වෙන වෙලාවේ දත්ත උපරිස් తాවකාලිකව තියාගන්න. හැබැයි ඒක CPU ඇතුලේ ඉන්නේ. මෙයාලු වේගවත්ම මතකේ. කවුද මෙයා? වරණ දැන් මතක තියෙනවා කවුද පුතේ? මෙමරි හයිරාකේ මතක දූරාවලිය මතක තියෙනවා අනිවාර්යයෙන්. මතක දෝරාවලිය ඇන්දොත් අපි මෙහෙම නඳින්නේ නේද ඔය ත්‍රිකෝණාකාර වර්ණ පිරමීඩයක් වගේ වේගවත් මතකයේ කවුද උඩමින්නේ වේගෙම කෙනා රෙජිස්ටර් මතකෙ මෙයා ඉන්නේ CPU ඇතුලේ නේද රෙජිස්ටර්ස් ඉන්නේ CPU ඇතුලේ SRAM වලින් මෙයා හදලා තියෙන්නේ මිල ඉතා අධිකයි 1 bit නිෂ්පාදන වියදම වේගවත් මතක හැබැයි ධාරිතා ඉතාම අඩුයි බිට 32 බිට 64 මේක වදනක ප්‍රමාණය කියලාත් අපි කියනවා ඊට පස්සේ ඉන්නවා කැෂ් මෙමරි නිහිත මතකය දැන් උඩට යන යන වේගය වැඩි වෙලා තියෙන්නේ වේගය වැඩිම උඩට කැෂ් මෙමරි මෙයා SRAM වලින් හදලා තියෙන්නේ මෙයා L1 නිහිත මතකයේ CPU ඇතුලේ ඉතුරු ඒවා එළියේ ඉන්නේ ඊළඟට ඉන්නවා RAM එක ප්‍රධාන මතකයේ ගතික සසම්භාවී ප්‍රවේශ මතකය RAM එක හදලා දෙන DRAM වල මෙයා ධාවන තත්ත්වයේ තියෙන වැඩසටහන් තියාගන්න මෙයා CPU ඇතුලේ ඉන්නේ ඊට පස්සේ ඉන්නවා SRAM SRAM එකකට ස්ටේට් අපි කතා කරන්නේ සොලිඩ් ස්ටේට් ඩිස්ක් SSD ඒ කියන්නේ ඝන මාධ්‍ය තමයි මෙතනින් පහළ වෙන්නේ ඊට පස්සේ ඉන්නවා චුම්බක දොඩ දැටි හැම මැග්නටික් හાર્ඩ් ඩිස්ක් වගේ ඒවා ඊට පස්සේ ඉන්නේ CD DVD වගේ ප්‍රකාශ මාධ්‍ය පහළම ඉන්නවා ඊට පස්සේ අපි කතා කරන චුම්බක වටි මැග්නටික් ටේප් මැග්නටික් ටේප් තමයි පහළ නම් මැග්නටික් ටේප් වලට වඩා ප්‍රකාශ කැටි වල වේගය වැඩි ධාරිතා වේගය ඊට වඩා චුම්බක හાર્ඩ් ඩිස්ක් වල වැඩි ඊට වඩා ඝන මාධ්‍ය වල වැඩි ඊට වඩා RAM එකේ වැඩි ඊට වඩා කැෂ් මෙමරි එකේ වැඩි ඊට වඩා රෙජිස්ටර් එකේ වැඩි එහෙනම් කවුද අධිවේගී මතකයේ මෙතන කියන්නේ අනිවාර්යයෙන්ම අධිවේගී මතකය තමයි මෙතන අපි කතා කරන රෙජිස්ටර් මතකය එයා තමයි ධාවන තත්ත්වයේ දින වැඩසටහන් ස්ටිල් తాවකාලික ගබඩා කරගන්නේ ඉන්නේ මේකෙත් කැරි දෙකක් තියෙන එකක් තමයි රෙජිස්ටර්ස් වල තියෙන පොඩක් නා ප්‍රෝග්‍රෑම් කවුන්ටර් රෙජිස්ටර් එකක් ඇකියුමුලේටර් සැකසීමෙන් පසුව තියා ගන්නවා
IR instruction registers කියලා වර්ගයක් තියෙනවා සැකසීමට පෙර තාවකාලිකව තියාගන්න. ශුද්ධ සැකසණය සාමාන්‍ය සසඳුන් ලබන්නේ වරින් මනු ලබන ඝටිකා වේගයෙන් හෝ සකසාගති පද ප්‍රමාණය මගින්දී. එහෙනම් වේගයමයි මොනවාද වදනක පද පදේ ප්‍රමාණයමයි නිමාවෙන්නේ අපි බිටු මං කිව්ස රෙජිස්ටරේ ධාරිතක බයින්නේ බිටු එහෙනම් ඊළඟ උත්තරේ බිටු ආयला දින උත්තර දෙකයි නේද 4යි 5යි එහෙනම් උත්තරය උතුරින් ගැලපෙන්නේ කවුද 4 වේගයමයිනවා ගිගාහර්ට්ස් මෙගාහර්ට්ස් දෙකව තියෙනවා මෙගාහර්ට්ස් මනු ලබන ඝටිකා වේගින් හෝ එක ඝටිකා චක්‍ර පදනක ප්‍රමාණය බිටු 32 බිටු 64 එහෙනම් බිටු වලින් මයි බිටු ම බිටු මගින් නේ වදනක ප්‍රමාණය බිටෝරින් මයින් එහෙනම් උත්තරය 4ට උත්තර ඉන්නේ අංක 4 නේද 4ට උත්තරය අංක 4 එන්නේ හරි එහෙනම් ඒවා හරියයි හරි දා ගන්න පුතේ ලකුණු කරන්න අපි උත්තරේ 1ට කිව්වේ 4 කියලා 2ට කිව්වේ 1 කියලා 3ටත් 1 4ට 4 අපි ආමුද වලින් උත්තර උඹලා කියලා හිතනවා මාකින් බලයිද කියලා හිතන ඊට පස්සේ උත්තර කරා වරදින දුක්කම හරියන්නේ කියලා හිතානේ पहा हाय करना बाल විනාඩි 2 3ක් දෙන්නම් ඈ ඉක්මනට කරෝ උදේට ශාන් කුමාර ළමයි අඩුනේ රැයකට නේ ඉන්නේ ළමයි වෙනදා 22ත් එක්ක නේ ළමයි ඉන්නේ 50ක් කියලාද 22ට කිව්වේ නෑ නෑ මේ පාරම 22ට ලින්ක් එක දැම්මේ නෑ මම මෙතන ඉන්නේ 21ේ ළමයි විතරයි එයාලට දැම්මේ නැත්තේ පුතේ එයාලට විතර එපා වෙනවා දැන් හැම වෙලාවෙම ක්ලාස් වෙනකල් 22ේ ක්ලාස් වෙලා නැත්නම් 21ේ වෙලා නැත්නම් එයාලට වාර්තා වෙනවා ඊට පස්සේ දහයක් 12ක් 13ක් 10ක් 15ක් 100ක් එතකොට ඊට 75ක් අපි ගමු 25ක් වුණා උනා විතර නෑ 25ක් කියලා මොනවා කරන්න වෙන්නේ අපි 100ක් ගත්ත සාමාන්‍ය ළමයි ඉන්නේ ඉගෙන ගන්න කැමති ළමයි 15 තේරි එතකොට ඊට ටිකම වැඩ කරන්නේ නෑනේ 100 අපි 75 ගේ 25 75 මේ 75 එතකොට මම නිතර නිතර වැඩිය වැඩ දාලා කරාම පස්සේ මට දැනුණ දේ තමයි
මේ 70 පාර වැඩක් නැහැ කියලා ඉතින් අපරාද අපි සර් එක දවසයි සර් පා දවස් සති දවස් පහ විතර පන්ති දාන අපිට ඉන්න වෙන්නේ නැහැ නේ මේ ඉඳලා ඒ ළමයා අවදාර සතියේ එක දවසක් කරාම එන තීරේ කිතරට ටියුට් එකක් ගන්න නැහැ ඊට පස්සේ ඒ ළමයා මගේ හැරලා ගිහින් ඊටසේ උඩ හිත හදා ගන්න බැහැ දැන් මේ වැඩේ අවුල්නේ එතකොට මට මගේ පැත්තෙන් අවුලක් වෙන ළමයි එතකොට එන ප්‍රමාණය අඩු වෙනවා හැබැයි මෙහෙමයි ඉතින් විභාගේ ලංවේදී අපි අරමුණු කරගන්නේ අවසානයේ දැන් මට මෙතන 10ක් ඉතින් මම මේ පේපර් දෙකම කරා ඒ හේතුව එක්සෑම් ලං වෙනකොට මාස දෙකක් තුනක් වෙනකොට මාව බේරගන්න පුතා මේ ඉන්න ඔයාලා 30 දෙනා ඔය මගේ දැන් පන්ති දෙකේ මාතලේ ළමයි 22 21 හැරි බලු දැන් 100කට කිට්ටු ඇති අරගෙත් 70 170ක් ඉන්නවනේ දෙකේ එකතු ඒ 170 නේ මාව බේරගන්න මේ මෙතන ඉන්න 30 දෙනා තමයි මාව බේරගන්න ඇයි ඔය 30 දෙනාගෙන් තමයි ඒ වැඩේ ඒ B වැඩිලා ඩිස්ත්‍රික් රෑන්ක් ගන්න එතකොට මට අර 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 140 න් 70 න් 140 ම මට වැඩක් නැහැ ඉතින් ඉහැර මගේ මට කරන්න දෙයක් නැහැ ඉතින් ඒකට එන්නේ නැහැ නේ ළමයි ඒ ළමයිගේ ප්‍රතිඵලෙම මට වැඩක් වෙන්නේ නැහැ බොහෝ වෙලා නැහැ මම මේ කියන්නේ ඒක තමයි මේක වෙන විසඳුමක් නැහැ ඉතින් අපිට මම ලින්ක් එක දානවා එන්නේ නැත්තම් මට කරන්න දෙයක් නැහැ ළමයිට දැන් 22 දැම්ම එහෙම වුණොත් මට පාඩුවයි මගේ පැත්තේ ඒකයි ගොඩක් අය එන්නේ නැතුව ඉන්නකොට පුතා මගේ ටියුෂන් එක කරන්න බෑ නේ මට ඒක අපි අන්තිම වෙදි මට අවුලන්නේ දැන් ඔයාලා තාම මාන දෙවුණා කට්ටි ගොඩක් අරගෙන මම ප්‍රශ්නයක් නැහැ ඒක මම පේපර් ගහද්දි ඕනයි ලිස්ට් එක දාන්න කියන්නේ නැත්තම් බුරුට මම ගොඩාක් ගහලා මට නාස්තික ගන්න බෑ ගන්නේ 10 දෙනා 10 දෙනාට ගහලා මම දෙනවා ඉතින් ඒ 10 දෙනා ලොකුම ප්‍රශ්නේ නැහැ අනිත් අය තාම මාකට මර ප්‍රශ්නයක් නැහැ ඉතින් මට පාඩුවම කරගන්න මම හැදි හරි මම කියවන දේ අනිත් අය දෙනවා නම් මම කැමති මේ නැත්තම් වල කරන්න දෙයක් නැහැ එනම් බලගුණේද පහ නිහිත මතකය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ කුමක් ගබඩා කරන්නද කියලා අහන මොකද උදේ වැඩිම නිරන්තර නිතර අවශ්‍ය කරන දත්තයන් తాවකාලික ගබඩා නම් CPU ට RAM එක ඉදලා දත්ත කියවන්න කිව්වොත් විලා යනවනේ RAM එක හදලා දෙන දත්තික සසම්බායි ප්‍රවේශ මතකෙන් ඒක නිසා නිතර අවශ්‍ය වැඩිම නිරන්තරයෙන් ප්‍රවේශ කරන දත්තයන් අර cache memory දියන් ඉදලා ටක් දාලා access කරන්න ඕනේ එයා SRAM ස්ථිතික සසම්භාවි ප්‍රවේශ මතක SRAM වලින් අදලා තියෙන වාරක මතක එන උත්තරේ හතර සන්දර්භ ස්විචය භාවිත කර විභාරික ක්‍රමලේ ගණනක් අතරේ ප්‍රෝග්‍රෑම් කීපයක් අතරේ එකම සකසණය බෙදා ගැනීම අපි දුමු එක CPU එකයි ඉන්නේ මේ CPU එක අපි දුමු මේ A ක්‍රමලේකයක් B ක්‍රමලේකයක් C ක්‍රමලේකයක් D ක්‍රමලේකයක් කියලා මෙයා චුට්ටක් ධාවණය කරනවා මෙයා මෙහෙට ගේනවා නමද මෙයා දානවා මෙයා ගේනවා මෙයා දානවා මෙයාගේ ඔය වගේ අපි කරනවට කියනවා කන්ටෙක්ස්ට් ස්විච් ධාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක් తాවකාලිකවවත් වෙනත් ක්‍රියායනයක් හෝ එම ක්‍රියායනයලි ධාවන තත්ත්වයට පත් කරන තමයි අපි සන්දර්භ ස්විච් එක කියන්නේ එහෙනම් මේ කන්ටෙක්ස්ට් ස්විචින් භාවිත කරන්නේ එක CPU එකක් තියෙන වෙලාවට එයන් ඒ එක CPU එකක් තියෙන පරිගණක වල මොනවද කියලා කියන්නේ মালටි යූසර්ද නෑ නේද মালටි ටාස්කින් කියලා අපි වර්ණ කියන්නේ බහු කාර්ය කිරීම බහු සැකසුම නෙවේ බහු සැකසුමේදී පුතා CPU කීපයක් ඉන්නවා බහු සැකසුම মালටි ප්‍රොසෙසින් කියන එකේදී අපේ තියෙන মালටි ටාස්කින් වල only one CPU ඒතර එක CPU එකක් තමයි අපි බෙදාගන්නේ ක්‍රමලේක අතරේ ඒකදී අපි සන්දර්භ ස්විච් එක භාවිත කරනවා හොඳට මතක තියාගන්න මේ සන්දර්භ ස්විචයේදී මේ ක්‍රමලේකවල තොරතුරු කොහෙද තියාගන්න ක්‍රියායනවල තොරතුරු ඒවා තියාගන්නේ process control block වල PCB PCB වල මට කියන්න බලන්න ඇයි මේ පෙර තත්ත්ව අපි ගබඩා කරගන්නේ PCB වල ක්‍රියායනවල ගමත තියාගන්න මොනවද තත්ත්වයන් තියාගන්න process ID එක තියෙනවා ප්‍රමුඛතාවයේ විස්තර තියාගන්නවා PCB තුල මිදානියක සෑම process එකක්ම තියෙනවා මේ ඇයි ඒ එහෙනම් process එක පෙර තත්ත්වයේ තියාගන්න context switching එකේදී ක්‍රියායනයක පෙර තත්ත්වයේ තියාගන්න යන මොකද හේතුව දැන් නවත්තනවනේ తాවකාලිකව නැවැත්තුවෙන් පස්සේ very good chart නවත්වපු තැනින් ආපහු පටන් ගන්න ඉතින් නැවැත්තුවේ කොතනින්ද ආපහු එතනින් පටන් ගන්න තමයි මේ අපි try කරන්නේ ඒකයි අපි PCB තුල ක්‍රියායනයක පෙර තත්ත්වයේ තියාගන්න ඒතර අරක මත කියන්නේ නේද PCB තුල තියෙනවා process ID තියෙනවා program count එක තියෙනවා නේද ඊළඟසේ විධානීය කේත තියෙනවා තත්වයන් තියෙනවා ප්‍රමුඛතාවය විශ්ස මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා process control ලෝකෙක. ඒ කියන්නේ
संदर्भ सुविचेदी अवश्य करना वैधकत्व तोड़ दो उत्तिक जाकर कोई द प्रोसेस कंट्रोल लो पीसीबी के लाभ क्या सिंगल एक किया ना बट क्रियाएँ ना पालन कांडे के एक ही तावे देखा नंग संदर्भ सुविचेदी क्या ना पुते दावन तत्त्व पौधन क्रियाएँ या ताव काल के नवात्मा विनत क्रियाएँ या को एम क्रियाएँ याली दावन तत्त्व पात की एहदी पीसीबी बावित करना वैधकत्व तोड़ गबड़ा कर गाने के लिए अन्य नोलो उत्तरे पेपर के होते अरे मध्य का नहीं देना उत्तर देकर मैं क्या आवे हाथर मैं के ने मल्टीटास्किंग बहु कार्य यहाँ पे आपे पारिगणिक का बहु कार्य सुपीरियर पारिगणिक का बहु सैकसुमा पीर ने निकालने लेसी हाथर अट नामे कराने बाल उत्तर कर उत्तरे दागे ना पेपर फिल्टर हाथ आवे देख ना हाथ देख अट नाम लिया चेक कर हरी दाग ना अबंको तमन तमन टवंक उधर गूगल फॉर्म एक मिनट पुरवाने प्रिंट कर पास पेपर में भी मगे पेपर वगे कोई पलाट पेपर्स वगैरह प्रिंट कर दे पेपर्स कर पेपर्स नुकूद कर अनिवार्य पेपर्स सीलम पास पेपर कर दहायक पला पेपर इवर कर चार्ल्स बेबेज के डिफरेंस इंजिम पाद पूर्व यांत्रिक डिफरेंस इंजिम यांत्रिक अनिवार्य उत्तर यांत्रिक रिक्त आराम विद्युत ट्रांसिस्टर अत्यंत विद्युत युगे अनुकालित परिपथ विद्युत विद्युत युगे विद्युत युगे पलि परंपरा अनिवार्य उत्तर डिफरेंस एंजिम प्रथम यांत्रिक परिगणक सदा अनिवार्य उत्तर पटकंड पूर्व यांत्रिक युगे यांत्रिक युगे विद्युत यांत्रिक युगे मार्क्वान विद्युत 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 बाहर अंक गणित मेहा तर्कने
කන්ට්‍රෝල් යුනිට් කියන්නේ පාලනය කිරීම. මෙයා තමයි අන්ත කණිත මෙහා තර්කන කරේ ALU. පාලන කටයුතු පාලනයේ කටයුතු දෙකක් කරා. මොන දෙකක් තමයි? උපදෙස් විකේතනය කිරීම. විකේතනය ඩිකෘප්ෂන් කියන සහ සියලුම කටයුතු පාලනය කිරීම. පරිගණක සියලුම කටයුතු පාලනය කරන්නේ පාලනයේ සහ උපදෙස් විකේතනය කරන්නේ අර ෆෙච් එක්සිකියුට් සයිකල් එකේ සර්වර් ස්ටාක් කු කියන්නේ රෙජිස්ටර් කොහොමද CPU ඇතුලේ ඉන්නේ? L1 නිහිත මතකයක් CPU ඇතුලේ ඉන්නේ. කවුද එළියෙන් ඉන්නේ? RAM එක. RAM එක කියන්නේ වෙනම පාවිච්චි කරන උපකරණයක්. එයා CPU එක බාහිරින් පිටරනේ. එයා බාහිරින් පිටරන. ABCD බූරේ විචල්‍ය අතරින් නිවැරදි ශිතයක් නිරූපණය පෙන්වා ඇත්තේ නිවැරදි නොවන වැරදි කෙනා අහන්නේ. මම කියලා තියි අනුයාත කොටු දෙකේ එකවර variables දෙක වෙනස් වෙන්න බැරි කරන බල මේ පැත්තේ මේ A බා B A බා B බා මේ A B බා A බා B බා A B එකවර විචලන දෙක වෙනස්ලා වැරදි අනිවාර්ය තුන් උත්තරේ තේ උනාද තේ නැත්නම් කියන විදිහට මේ බල මේ පැත්ත C බා D බා C D අනුයාත කොටු දෙකේ විචලන දෙක මෙතන C බා C වෙලා D බා D වෙලා අනුයාත කොටු දෙකේ විචල්‍යයන් දෙකම එකවර වෙනස් වෙලා නම් ඒක වැරදි. ඒ කේ මැප් එක වැරදි නෝ වැරදි උත්තරේ කියන අංක 3. ඔක් කලින් අපි කරා තියරි වලදී නේරු නැත්තම් කියන්න පුතේ chat එකෙන් හරි mic එකෙන් හරි කියන්න. මට නෑ අර ඥාණය. ඔයාලගේ හිතේ තියෙන දේ මට තේරුම් ගන්න ක්‍රමයක් නෑ. තේරු නැත්තම් ප්‍රශ්නයක් නම් අහන්න. හරි නේද අපි අයින් කරුනේ දේක. එහෙනම් 7 1 8 2 9 3 අපි යමු එනං 10 11 ඒ දෙක කරලින් Python ප්‍රශ්න දෙකක් තියෙනි නේ බලුනේ දෙනම් අපි ඇති නේද වෙලාව ඉතින් මේ වේග වැඩනම් කියන්න පුතේ මම ඉමින් කරන්නම් පහත Python කේටි ප්‍රතිදානයක වත් දැන් පුතා මේක string එකක් නේ s කියන්නේ string එකේ නම variable එක print කරනවා s වල 1 2 3 එහෙනම් බිංදුව නිමල් 1 2 3 1 ඉඳලා 3 දක්වා 1 කියන්නේ i අකුරනේ देख किया ने एम्मा कोरने तूना की वो तूना आई थी नया ने तूना दाख पास गोरा तूना की ये वाले ने ये ना उनको बनने एक तर देखा इधर है क्या इनका वो देखते हैं आई एम ये ना उत्तरे देखने हैं उत्तरे में देखा प्रिंट पहने आई एम इधर है वन टू थ्री तीन बार बुता या तूना की वन आरंभ का क्या किया वन वा अवसान आगे किया वन है देन टू टू सेवन की वो देखा तूना हाथर पहा हाय विचार है कि ना हाथ किया वन ने ये मतलब यार अवसान आगे वैल्यू यार ओपन
ඉස්සරම මෙතන ලියන variable එක නම් මෙතන තමයි open ලියන්නේ. තේරුණාද? මෙතන ලියන්නේ variable එක මෙතන ලියන්න open. කොහොමත් මේක වැරදි. දෙක බලන්නකෝ. in file කියන විචල්ය නම් පකරනවා කැමති නම දන්නේ විසියට කමන්නේ. open කරනවා. r එකෙන් කරන්නේ කියවන එක. එහෙනම් වැරදි නේ ලියන්න බෑනේ r එක only read. තුන බලන්නකෝ. in file සමානයි open ආ ඒක උඩ වල දන්නවා append කියන අදහසනේ. පරණේව මකන්න නැතුව එයාට කියවන්න පුළුවන් නේද? එහෙනම් උත්තරේ තුන නේද? මේක වැරදියි. open වෙතෙන්නේ නෙවෙයි එන්නේ. මේක මාරු වෙන්න ඕනේ. මෙතන variable නෙමෙයි මෙතන open. මේක වැරදියි. w w එකෙන් කරන්න පුතා write කරන් තියෙනවා මතලා override කරන එක කරන්නේ. එහෙනම් උත්තරේ අංක 3 එන්නේ. ඔය තුනම දෙන r a w සමහර අය පුතේ ඔක r plus තියනවා a plus තියනවා w plus තියනවා ලොකු වෙනසක් නෑ ඒකේ. ගැටලුවක් කරගන්න එපා. හරි නේද ඊළඟ එක? 12 13 14 15 16 කරන්න බලන්න ප්‍රශ්න සෙට් එක 12 13 14 15 16 ओएस वाला गारंटी का शान किया ने मेरे ऊपर जो गारंटी का हाँ अब ये कराने तो क्या रहेगा करें ना तो करावे मतलब रिवीजन के लिए मां करावे मतलब कह रहे हो मेरे ऊपर जो लगे थे अरे वहाँ किया ना ओएस ही करां अब ये करांगे तो मतलब क्या तीन मां रिवीजन के लिए करने तो आप ये ठीक अरे राम वगैरह मैप करने ठीक है नहीं दिया अच्छा आप वेपस करने गए होंगे ठीक व्यू करात करने में वाला कैमरे चले थे तब दोस्त अक्सर तुम्हारे बैठे हैं दाला करते हैं वाला ना तिपा भी करवाने देर में नहीं ऐसा मैं इनके मार उदय और रोले मगर तो क्यों
ඉවරද ඔයාලා? ඉවරයි තුසන බලන්න පුතේ තව කරනවා ඉන්නද මේ දක්වා 16 දක්වා වෙලාව ඕන නම් කියන්න පුතේ වෙලාව ඕන අය තුසන බලන්න ඉන්නවනම් 12 16 කරන්න එයා ඕනයි කියලා ආ ඉන්නවනේ හරි බලමු නේද අපි මෙතන තියෙනවා මෙන්න මේකේ පිළිතුර අහන්නේ A කියන්නේ අනිවාර්යෙන් string ඉන්නකොට වණ string B කියන්නේ integer C කියන්නේ list එහෙම උත්තරයක් තියෙනවා බලන්න string තන්තු කියලා තියෙන තන්තු නිකිල list උත්තරේ දෙක නේද පුතා ඉන්නේ වෙනස් නම් කියන්න string integer हतर ඊටස්සේ දෙක print කරනවා print කරලා දෙක යනවා බිඳුර වැඩිද ඔව් දෙක රින දෙක කියන්නේ බිඳුවයි බිඳුව print කරනවා බිඳුව පෙන්නලා තමයි බිඳුව බිඳුර වැඩිද නැ නතර වෙන්නේ නම් 4 2 බිඳුව කියන උත්තරයක 4 පහත දෙයතරින් බලංගු නොවන variable underscore එකෙන් පටන් ගන්න පුළුවන් මේක ප්‍රශ්නයක් නැ මේක පුළුවන් ඉලක්කමකින් පටන් ගන්න බෑ පුතේ විචල්‍ය නාම අන්ඩර්ස්කෝරින් පුළුවන් ඈ එන වැරදි උත්තරයේ කියන අංක 4 4 වැරදි මෙන්න මෙතන තියෙනවා ලිස්ට් එකක් ලිස්ට් දෙකක් තියෙන ලිස්ට් එකක් එකතු කරන්න 1 2 1 පළවෙනි ලිස්ට් එක B කියන්නේ 3 4 A ධන B එහෙනම් මොකද 1 2 3 4 නේ උත්තරේ අංක 3 ලිස්ට් එකක් එකතු කරගන්න වැඩි ඊටසේ මෙතන බලන්න මම මේ හරියෙන් හදන්නම් 10 අඩු කිරීම 3 වැඩි කිරීම 2 ධන 2.0 දැන් ඉස්සෙල්ලාම 10න් 3ක් අඩු කරන්න යන්න එපා මුතේ ඒක වැරදි එහෙම කරොත් ගුණ කිරීමනේ කරන්න ඉස්සෙල්ලා අපි එහෙනම් 10 අඩු කිරීම 3 වරක් 2 කියද 6 ධන 2.0 දැන් එතකොට 6න් දැන් අඩු කරන්න පුළුවන් දැන් ප්‍රශ්නය නැහැ 6න් 10න් 6ක් ගියාම 4යි ධන 2.0 එනා උත්තරය කියද 6.0යි උත්තරය ආපු අංක 4 නේද උත්තරෙන්නේ 6.0 තේරුණාද දැන් ළමයි ළමයි කරන්නේ 10න් 3ක් අඩු කරම 7යි කියලා ඒක වැරදි 3 වරත් එක 6යි 10න් 6ක් දැන් අඩු කරා අඩු කළා පස්සේ එකතු කිරීම කරා එහෙනම් උත්තරේ 6.0 උත්තරේ අංක 4 ලේසි නේ කරන්නේ තේරෙන්න නැත්නම් අහන්න පුතේ ගුණ කිරීම කරලා තමයි එකතු කිරීම කරන්නේ. හරි 19 දක්වා කරන 17 18 19
මේ වගේ ඒවා කරද්දී පුතේ වැරදි ඒවා අයින් කරන්න ක්ලේසි. වැරදි එක අයින් කරලා හරි එක ඉතුරු කරගන්න. ඒක තමයි හොඳම ක්‍රමය. බලමු නේද එහෙනම්. දැන් බලන්න මේකේ අනිවාර්යෙන් def වලින් තමයි පටන් ගන්නෙ. def max මෙතන colon එකක් නෑ නේද? මම අනිත් තැන් වලත් අඩුපාඩු ඇති. නමුත් පළවෙනි පේලීම colon එකක් නැත්තම් වැරදි. देख बला def max a comma b colon या से if a b तो है ना return है else return b एक रंग प्रश्न है हमारे पे ना मैं एक कोहमात बेर दी colon उतना indent का बेर दी मैं के colon ने क्या है बेर दी functions के ला पटांगा ने बे a पटांगा ने php वाला functions के ला पटांगा ने python ने बेर दी उत्तरे देखने दे def max a b colon तीनों if b टवडा ये वेटर return a else return ये ना उत्तरे आंकर देखो मैं के output टेका हारा वाने दे a बिंदु आई पहाटवडा बिंदु वैडी देना ये नंग a पे ना a क्या निकले दे बिंदु आई उत्तरे आंके करे दे वार a वाला के बिंदु आई पहाटवडा वैडी देना ये नंग a print करा क्या ने बिंदु print करा मैंने मैं के python ले ये ना मित වැඩිනම් කර කර ඉන්නේ පහට වඩා a විශාල නම් තමයි කරන්නේ බල a සමානයි බිඳුවයි පහට වඩා a වැඩිද a වැඩිනම් print කරනවා තමයි නමුත් ප්‍රශ්නේ තමයි මෙතන print එක ගන්නන while එක කියලා මොකද පුනර්කරණ ඉවරෙද්දී මෙයා print කරන්නේ එහෙනම් while එක කෙලින් print කරනවා ඒක නිසා මේක වැරදි a බිඳුවයි පහට වඩා a වැඩිද එහෙනම් a සමානයි a ධන 1යි print a एक रंग हरी रहेगा एक बोलना तो मित्र ने बोलो while not एक वैरेडी को हो मात में एक वैरेडी indent वैरेडी में का वैरेडी ऐसा उत्तरे देखने उत्तरे देखने बारा पहाड़वाड़ा ए वैरेडी नाम ए दान ए काई पुनर्कर निवरे दी प्रिंट टेके नो पैट नाम पुनर्कर ने निवरे वैरेडी की ना था ऐसा while ले चलें के ना उत्तरे के दाम कर देख में के उत्तरे अंक क्या में के देख एरे नेता कहाँ ना बोलते मैं अनलेस ही नहीं एक बार था तो मैं ठीक है विसी एक का विसी देखा विस्स विसी एक विसी देखा आधा नंबर ඇත්තටම ITM සිග්නල් එක 45ක් ගහනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි ඇත්තටම හරියට බැලුවොත් ඈ මොකද ඔයාලා ෆිසික්ස් කෙමිස්ට්‍රි පේපර් එකක් බලන්නකෝ MCQ ඒ ප්‍රශ්නයක් කරන්න කොච්චර මෙහෙම දෙයිද එක පේලින් ප්‍රශ්නය ඒ එක ප්‍රශ්නයක් පුතේ මේ එක පිටුවක් වගේ දිනන වෙලාවට ඒ ප්‍රශ්නයක් මේ පිටුවෙන් භාගයක් විතර අඩුම දිනන මෙන්න මෙහෙම කොච්චරක් දේද කියන ප්‍රශ්න දාලා දින කැලම් කරන්න MCQ එක ඒ චෝර අපි IT ප්‍රශ්න පහක් තියෙන මේ ප්‍රමාණය थोड़ा आईटी अमारू इधर ना आये वैरान ना कतार कर लाई थी अमारू ने अमारू का मन निवेश उते पास में आप इधर मांगे मते ताम के ना पिकाव होता मर वो याला हम दायती इंगला मां दाय ये मने मांगे ना रहे नंदुमो आवश्यकता भी ना लमाई
බහුතරයක් අපි ගාව නැහැ පුතේ ඒකයි අපේ ප්‍රතිඵල අඩු දැන් ඔයාලා දන්න කෙමිස්ට්‍රි වලට ITA අඩුයි ලංකාවට ඒ වුණා ඔක්කොම උත්තර පහම එක වගේ නයි ෆිසික්ස් වලේ මට අපිටවා ආයෙ හිතා ගන්න බෑ කෝකට ගහන්නද කියලා ඔක්කොම එක වගේ කෙමිස්ට්‍රි තේම තමයි නේ ඒක නිසා මේ ඇත්තරව තාම ලංකාවට අඩුම ඒ දින මං ඉන්නේ ඒ රෝල් එක ITA වෙන්නේ නැහැ ලංකාවේ අඩුම ඒ ඇති ITA වල उसे ऑनलाइन गिदर इधर लगा रहना जिन्हें रेंट नया नहीं इतना ही मेरे से फेसबुक के फोटो ना दादा इन लोग मंदा ना दामुले अर्कास से कि फेसबुक होता है नहीं एक आई मेरे से ये लम्हाई की आपे लम्हाई की बहुत तरह के मेरे से आया थी वाला मैंने चल लम्हाई कि मांग की इतना वाह एम वे के लिए इतना नहीं रहने का निशान इन मेरे हर है ना बालम अप में एक उत्तर මේක නම් බයිනරි කරන්නේ 25 දෙකෙන් බෙදන් බෙදන් යන දේ 1වා 2වා 4වා 8වා 16 16 8යි 24 1යි 25යි 1 2යි බින්දු 2යි 1 1 2යි බින්දු 2යි 1 කියන්නේ උත්තරේ මං හිතන්නේ 3 1 2යි බින්දු 2යි 1 උත්තරේ 3 මෙහෙන් බින්දු තිබ්බර ප්‍රශ්නයක් නැහැ ඊළඟට තියෙනවා 124 පාදයේ යට 165 පාදයේ යට එකතු කරන්න දෙන්නේ එකේව අටේවන දර්ශකයන් 5යි 4යි 9 9 එලියන 8න් 1යි 1න් 1යි 9 එලියන එහෙම අපි ලිව්වා 1 එහෙනම් 8 1 මෙතෙන්ද කියලා මේ 1 මෙතෙන්ද කියලා 6යි 2යි 8යි 1යි ආපහු 9 එහෙනම් ලිව්වා 1යි 1 නේ 1 ලිව්වා ඉතින් එක මෙතෙන්ද කියලා උත්තරේ 311 පාදයේ යට 311 පාදයේ යට කියන උත්තරේ අංක 4 ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අහන ඊ ව්‍යාපාරයක් ගැන අහන්නේ ඊ ව්‍යාපාර අවාසි වන්නේ මොනවද කියලා සැපෙව්වේගේ අවාසියද නැහැ ඒක වාසියක් මිල දෙකෙනු සහ බෙදා හැරීම පුළුවන් පාසුවෙන් කරන්න පුළුවන් ඩිලිවරි කරන්න පුළුවන් ආරක්ෂාව නැහැ 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 විතර හැම සමානෙ ගේන්න කැඩෙන්න පුළුවන් මේ විතර ගේන්නේ දැසු ඔන්ලයින් ඉල්ලුම් කළද බාන්නට ගුණාත්මක සහ විශ්වාස කන්ෆිඩන්ස් එක නැති වෙන්න පුළුවන් මොකද හේතුව අපිට හරියට දැන් පොල් ගෙඩියක් වගේ හොලල බලලා ගන්න බෑ නෝකනේ ඇඳුමක් ඇඳලා ගන්න බෑනි බලලන ගන්න ඒක වෙනස් වෙන්න පුළුවන් එහෙනම් සී හා ඩී තමයි උත්තරේ ඉන්නේ අවාසි වෙන්නේ උත්තරේ අංක 4 එහෙනම් බලමු 23 ඉඳලා ආයේ 23 විතරයි කරන්න ඉන්නේ බලමු මේක DFD වලින් තියෙන data flow diagrams ඔහොම කරමු බලනවා කරන්න පාසලක විවිධ ක්‍රීඩා සඳහා ශිෂ්‍ය සහභාගීත්වය නිරූපණය කිරීම. ඒතොර දැන් ගණනීයතාව හැන්න ඔක 1 to 1 ද 1 to 1 ද මිනිත්තු මිනිත්තු කියලා එතකොට සහභාගී වර්ෂය කොතැනද එන්නේ කියලා හිතා ගන්න. මේක DFD නෙමෙයි ER එක. ER සරණක් නේ DFD නෙමෙයි ER සරණ. ඩේටාබේස් එකේ. එක පුළුවන්ද? එක ශිෂ්‍යයෙකුට ගොඩක් ක්‍රීඩා කරන්න පුළුවන්. එකම ක්‍රීඩාව කරලා ළමයි ගොඩක් නැද්ද? ඉන්නවා වැරදි. මෙතන කවදාද දාන්න බෑ ශිෂ්‍යර වර්ෂය දාන්න බෑ. උත්තරේ තුනනේ දෙන්නේ ශිෂ්‍යයා M2N එක ශිෂ්‍යර ගොඩක් ක්‍රීඩා කරන්න පුළුවන් එකම ක්‍රීඩා කරන ගොඩක් ශිෂ්‍යෙක් ඉන්න පුළුවන් වාසිය මෙතන මේව වැරදි මේක වැරදි උත්තරේ නම් අංක 3 නේද උත්තරේ අංක 3 24 25 26 කරන්න බලන්න
බලමු නේද පුතේ නම් විශේෂඥ පද්ධතියක් experts කියන්නේ AI පාවිච්චි කරන කෙනෙක් ඔයාලට මම කරන් කලින් කරන්නදී මෙන්න මේ වගේ රූපයක් ඇඳලා වයසක පොරක් මෙතන ඉන්නව රැවුලව වාගේ නෑ මෙයාගේ දැනුම දානවා knowledge base එකට දැනුම් පාදකේ knowledge base එකට දාන දැම්මෙන් පස්සේ user කෙනෙක් එනවා මෙතනින් මෙයාගේ query එක විමසීමක් කරනවා හැබැයි විමසීම කරද්දී මෙතන තියෙනවා inference engine එක මේ මෙයා interface එකක් තියෙනවා මෙතන inference engine එක නෙවෙයි inference engine එක මෙයාගේ query එක අරගෙන knowledge base එකට සමාන tally කරලා user output එකක් දෙනවා එනම් අනිවාර්යෙන් අර සුවසේවා රෝග විනිශ්චය කිරීම පද්ධතියක් මොකද උදෙන්නේ එක්ස්පර්ට් සිස්ටම් එක විශේෂඥ පද්ධතියක් බැංකු ටෙලර් ස්වයංක්‍රීය යන ප්‍රතිශෝධන යන්ත්‍රයක් ස්වයංක්‍රීය යන මයික්‍රෝවේව් ඒවා ස්වයංක්‍රීය හැබැයි සුවසේවා රෝග විනිශ්චය එක්ස්පර්ට් සිස්ටම් එක ඒ එක්ස්පර්ට් සිස්ටම් එක මොනවද භාවිත කරන්නේ පුටිම බුද්ධිය භාවිත කරන ඉන්ෆරන්ස් එන්ජින් එක නොලෙජ් බේස් එකට තිබුණනේ 25 තොරතුරු පද්ධති පාඩමේ මොකද පුතේ තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති පළවෙනි ස්ටෙප් එක තොරතුරු පද්ධතියක් සංවර්ධන පළවෙනි ස්ටෙප් එක තමයි අපි මූලික විමර්ශනයක් කරනනේ ගැටලුව හඳුනා ගන්න මූලික විමර්ශනයක් කරන ඊට පස්සේ ශක්්‍යතා අධ්‍යයනයක් කරනවා ශක්්‍යතාවෙන් පහක් විතර අපි කරනනේ ආර්ථික ශක්්‍යතාවේ තාක්ෂණික ශක්්‍යතාවේ මෙහෙයුම් ශක්්‍යතාවේ නෛතික ශක්්‍යතාවේ ආයතනික ශක්්‍යතාවේ මේ ශක්්‍යතා හරිනම් තමයි අපි ඊළඟ ස්ටෙප් එකට යන්නේ නේ ශක්්‍යතාවයන් හරිනම් තමයි අපි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. හැබැයි බැරි වෙලාවත් ශක්්‍යතා අධ්‍යයනයේ ශක්්‍යතාවයක් ෆේල් වුණොත් අපි පද්ධතිය සංවර්ධිත කරන්නේ නැහැ. දැන් ඔය ලොකු ප්‍රොජෙක්ට් එකක් කරලා සමහර ශක්්‍යතාවේ ශක්්‍යතා අධ්‍යයනයේ අවසාන ප්‍රතිඵලය විශාල ලේඛනයක් පිටු දහස් ගණනක ලේඛනයක් වෙන්න පුළුවන් ලොකු ආයතනයක. එහෙනම් ශක්්‍යතා අධ්‍යයනය තමයි වැදගත්ම පියවරක් වෙන අපේ පද්ධතිය සංවර්ධනය කිරීමේදී. එහෙනම් ඔන්න බලන්න මූලික විවරණයක් කර ගැටලුව හඳුනාගත්තයි කියන මූලික විවරණයක් කරා ඊට අපි කරේ ශක්්‍යතා අධ්‍යයනයක් කරනවා ශක්්‍යතා ෆේසිබල් ස්ටඩි කියලා කියනවා ආර්ථික තාක්ෂණික නෛතික මෙහෙයුම් ආයතනයේ ශක්්‍යතාවයන් කරනවා ශක්්‍යතාවෙන් පස්සේ පද්ධතිය මොකද කරන්නේ විශ්ලේෂණයක පද්ධති විශ්ලේෂණය පද්ධතිය ගැඹුරින් හොයලා බලනවා මූලික විමර්ශනයෙන් ඉස්සලා කරේ ගැඹුරින් හොයන අපි ඒකදී දත්ත එක්රැස් කරනවා දත්ත එක්රැස් කරන ක්‍රම තමයි නිරීක්ෂණය සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නාවලි ලිපි ලේඛන පරීක්ෂාව නියදි භාවිතය මූලාදර්ශ භාවිතයෙන්මයි දත්ත එක්රැස් කරන්නේ. ඊට පස්සේ මේ දත්ත එක්රැස් කරයින් පස්සේ අපි මොකද කරන්නේ? පද්ධතියේ කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවන් හොයලා බලනවා. පද්ධතිය මගින් ඍජුවම කරගන්න බලාපොරොත්තු වෙන, ඉටු කරගන්න බලාපොරොත්තු වෙන කාර්යබද්ධ කියලා අපි සලකනවා. ඍජුවම බලාපොරොත්තු නොවන දේවල් කාර්යබද්ධ නොවේ කියලා. කාර්යක්ෂමතාවය සහ නිර්වද්‍යතාව වගේ දේවල් ආරක්ෂා වගේ දේවල් කාර්යබද්ධ නොවන අවශ්‍යතාව. නමුත් ඒවා අත්‍යවශ්‍යයි. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය වර්ග දෙකයි. ඇත්නම් කදිම සහ අත්‍යවශ්‍ය. එතකොට අර ආරක්ෂාව වේගය නිරවද්‍යතාවයේ කාර්යබද්ධයි අත්‍යවශ්‍යයි. හැබැයි සමහර අතුරු මූණක් ලස්සන වීම ඒවා අත්‍යවශ්‍ය නැහැ කාර්යබද්ධ නොවන අතර. ඇත්නම් කදිමනේ. පස්සේ අපි කාර්යබද්ධ නොවන අවශ්‍යතාව හඳුනාගත්තයින් පස්සේ පද්ධති විශ්ලේෂණයෙන් පස්සේ අපි යනවා සැලසුමට. සැලසුමේදී ගැලීම් තටහන් ව්‍යාජ කිපයක දේවල් පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඊළඟ කරන්නේ කේතන ඊළඟ පියවර කැමති ක්‍රමලේඛන භාෂාව භාවිත කරගෙන කෝඩ් කරන්න පුළුවන් කේතනෙන් පස්සේ හරි වැරදි පරීක්ෂාව කරන්න. පියවර හතරයි මොනවද කියලා? ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. සංවර්ධන කරන පද්ධතියේ ඒකකයේ වශයෙන් කරන පරීක්ෂා කරාට කිව්වා අපි ඒකක පරීක්ෂාව කියලා. ඒකක ඔක්කොම එකතු කරලා සමස්තයක් වශයෙන් බලනවා සමස්ත පරීක්ෂාව. හදලා ඉවරෙච්ච පද්ධතියේ ඉන්පුට් දාලා අවුට්පුට් බලන කියන පද්ධති පරීක්ෂාව. අවසානයේ පරිශීලනය භාවිත කරන්න ඉලා කැමැත්ත අහනවාට කියනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාවක පිළිවෙලින් ඕන ඒකක සමස්ත පද්ධති ප්‍රතිග්‍රහණ පරීක්ෂාවෙන් පස්සේ පද්ධතිය පිළිහිටන ආකාර ආදරයි ඍජු සමාන්තර පියවරනි ඍජු එකේ වාසිය කාර්යක්ෂමතාවය ඉහළයි නේද හැබැයි ආරක්ෂාව අඩුයි මොකද අලුත් පද්ධතිය දෝෂයක් නතුනත් අපිට පැති පද්ධතිය දත්ත භාවිත කරන්න බෑ සමාන්තර එකේ දෙකම ටික කාලයක් අරන් ගිහලා අලුත් එකට හුරුනායි පස්සේ පරණ එක අපි නවත්තලා දාන්න පුළුවන් නේ අලුත් එකට හුරුනායින් පස්සේ තමයි අපි පරණ එක නවත්තලා දාන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා නියම ක්‍රියාත්මක කරගෙන එක කොටසක් සඳහා පමණක් අලුත් එක දාලා සාර්ථක කරන මුළු සිස්ටම් එකකම දැන් ඉතින් උදාහරණයක් අපි වයර කරේ වන්න මදතර 19.90 වලමඩ ඉතරක් දාලා බලලා ඊට පස්සේ ඒක සාර්ථක ලංකාවටම දැම්. අන්න ඒ වගේ වට අපි කියනවා නියම කියලා. පියවර වශයෙන් ක්‍රියාත්මක කරනවාට අපි කියනවා අධිරමයේ කියලා. නම් පද්ධතිය පිළිහිටවන්න පුළුවන් ඍජු සමාන්තර පියවර නිම්.
මේ හතරෙන් පස්සේ පද්ධතිය නඩත්තු කරන්න ඕන නඩත්තු විදිහේ පද්ධතිය ක්‍රියාකාරක බාධාක් නොවන හරි වෙනස්කම් කරන්න බව නව පරිශීලක අවශ්‍යතාවයම හඳුනා ගන්න පුළුවන් අපි අර පද්ධති පරීක්ෂාව පියවර හතරයි ඔය හතර ඇතුලේ ආයේ තියෙන වර්ග දෙකක් ශ්වේත මංජුසාවයි කාල මංජුසාවයි ශ්වේත මංජුසාව කියන්නේ පුතේ අර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය බලන්නේ අර ඒකක සමස්ත පද්ධති කියලා බලන්න අපි අභ්‍යන්තර ක්‍රියාකාරී පද්ධති අන්න ඒ වෙලාවේ තමයි පාවිච්චි කරන්නේ මොකද්ද ශ්වේත මංජුසාව පරීක්ෂාව කාල මංජුසාව කරන්න පුතාර යූස භාවිත කරන වෙලාවේ පරිශීලකයට පාවිච්චි කරන්න දීලා කැමැත්තක මත බලන්න කාල මංජුසාවේ පද්ධති අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නෙවෙයි බාහිරින් බලන්න අපි කාල මංජුසාව බලන්න එහෙනම් මෙතන උත්තරේ අභ්‍යන්තර ක්‍රියාකාරී බැලන ටෙස්ටින් එක මොකද අභ්‍යන්තර බලන්න ශ්වේත මංජුසාව පරීක්ෂාව ශ්වේත ශ්වේතයෙන් තමයි අපි අභ්‍යන්තරේ බලන්න එහෙනම් උත්තරේ අංක 2 ඉතාම කෙටි පාවිච්චි කරන්න මොකද්ද කියලා අපි කතා කරා මතකනේ සංවර්ධන ආකෘති වලන්නේ කෙටිම කෙනා කවුද පුතේ මෙතන නවෙම්බර් ගන්න පුළුවන් නේ ශීඝ්‍ර දුම් සංවර්ධන ආකෘති එහෙනම් උත්තරේ අංක 5 හරි නේද ප්‍රශ්න ඉලංග අහන්න අපි යන් එහෙනම් 27 28 29 කරු29 දක්වා කරන්න 27 28 29 තමන් හරි දාගන්න තමන්ට ඒතර සැටිස් නේද ඇත්තට මේ පේපර් එකකින් ඔයාලා 45ට එහා කරනවා කියන ඉතාලම හොඳයි ඈ 30 කරන්න වැඩක් නැහැ ඉතින් ඈ දැන් තාම මේ වගේ පේපර් එක 30 කරන්න කියන වැඩක් නැහැ මේ පාස් පේපර් ලේසි නැත්තර මුතේ නේද අනික ෆස්ට් ටයිම් ඔයාලා දකින්න නෙවෙයි මේවා සමහර MCQ වල අහු වෙලා දෙනවා ඒ මතකයක් ඇති සමහර විට නේ අපි කරපු පේපර්ස් වල එහෙම තියෙන්න පුළුවන් මතක තිබුණා ලොකු දෙයක් ඉතින් නේද මතකයි කියන හොඳයි නේද අද ලකුණකට යන්න පුළුවන් වෙනවා මේවා අට්ටුම මගේ නම් මතේ 40න් 40 මදි 45ක්වත් ගහන්න ඕන මේ පේපර් 45 40ක් මදි ඇත්ත 40 කියන්නේ මුලින්ම අලුත් පේපර් එකක් අවතල 35ට බැහැලා දැන් මේකේ 40යි කියන්නේ ඔයාලට අලුත් මේ ෆස්ට් ටයිම් නේ මේක කලින් දැකලා තිබුණ සමහර ප්‍රශ්න ෆස්ට් ටයිම් පේපර් එකක් අහම ඔයාලට ඒ බුරු නැතිකමට තව පහක්වත් මිස් වෙනවා එතකොට 35යි 35 කියන්නේ ඒකේ යන දින අවදාන අමාරු
कैंडिडेट की प्राइमरी की क्वेश्चन तोरगंड गेलपिन यात्रु प्राइमरी की तोरगत्ता पास इतिरे वर्तम विकल्प විකල්ප යතුරක් ප්‍රාථමික වශයෙන් භාවිත කරන්න පුළුවන් ප්‍රාථමික යතුරක් තෝරාගන්නේ විකල්ප නෑ එකක් හරිද නේද විකල්ප අතරින් නෙවෙයි තෝරාගන්නේ ප්‍රයිමරි කී තෝරාගත්තම ඉතිරියව තමයි විකල්ප වෙන්නේ ආගන්තුක යතුරක් විකල්ප නෑ වැරදි සෑම විටම සංයෝජන යතුරක් සාදා ගන්න ප්‍රාථමික සහ ආගන්තුක යතුරු සංයෝජනය කරයි සෑම විටම කියන්නත් බෑ නේද දැන් දිනිය වගේ දේවල් අපි ගන්න ඩේට් එක ආගන්තුක යතුරක් प्राथमिक बाहर भूतार्थ बी की क्रियावलिया उत्तर देख ने बाहर भूतार्थयावलिया दत्तकड़ावृतवर्ण श्वसन पद्धति विवृत्तायलियटदान आर जीर्ण पद्धति डाकिट बल उत्तरे अंक सीहांगे पवन हर
එනම් බලමු නේද අපි පද්ධතියක කාර්යබද්ධ නොවන අවස්ථාවයක් හොඳින් විස්තර කරන්න පරිශීලනයේ ඉලෙක්ට්‍රොනික රුධිර පීඩන යන්ත්‍රයක් වාගේ රුධිරයේ මයින්ඩ් එක මේක කාර්යබද්ධයි කාර්යබද්ධ නොවන එකක් අහන්නේ තුන බලමු ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට දැන්ලද අනිවාර්යයි වර්ගමූලීකරණය කරන්න පුළුවන් වෙන්නේ බෑ වළංගුතාවය බලන්න පුළුවන් වෙන්නේ බෑ නේද ATM යන්ට නැත්නම් වැඩක් නැහැ ඒවා කාර්යබද්ධයි अंतर्जाल गणधन विशेष परीक्षा अनिवार्य शेष कार्य देख बरा शुद्ध तरंग उपयागंडवश्यता දත්තහ තොරතු සම්බන්ධයෙන් සත්‍යවන්නේ තීරණයක් ගැනීම සිදු කළ හැකි අතිමහත් වූ දත්ත ප්‍රමාණයක් පවතින විට එහෙම වැරදි නේද තොරතුරු වල වළංගුතාවයේ දත්ත වල නිරවද්‍යතාව GI GO කියන්නේ මේක හරි තොරතුරු වල වළංගුතාවයේ දත්ත වල නිරවද්‍යතාව ගාබේචින් ගාබේච් අවුට් නිවැරදි දත්ත ඉන්පුට් කරොත් නිවැරදි තොරතුරු ලැබෙනවා දත්ත සැකසීම ලබත් සෑම විටම නිරවද්‍යයි කියන්න බෑ වෙනස් වෙන්න පුළුවන් තොරතුරු ලබා සදා බහු ප්‍රබව දත්ත එකතු කළ යුතුයි. මේක වැරදිත් නැහැ නේ තොරතුරු ලබා සදා බහු ප්‍රබව මගින් දත්ත එකතු කළ යුතුයි. මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේ. තොරතුරු නිර්වතය රදාදේ දාත දත් ආදාන අර තොරතුරු වල ඉන්න බලන්න මේකත් ඉන්න මේකට හොඳ උත්තර මෙතන තියෙනවා නේ. තොරතුරු නිර්වතය මේක තමයි උත්තර උත්තරේ පහ. දෙකනේ උත්තරේ පහ පොදේ. දෙකර වඩා පහ හොඳයි. වඩාත් හොඳ එක අහන්නේ ඈ. තොරතුරු වල වළංගුතාවගෙන නිර්වද්‍යතාවගෙන එහෙනම් උත්තරේ පාමෙදී තොරතුරු වල නිර්වද්‍යතාව පවතින්නේ දත්ත නිර්වද්‍යතාව. එහෙනම් උත්තරේ අංක 5 තමයි වඩාත්ම ගැළපෙන උත්තරේ. අනිවාර්යෙන් පහම චෙක් කරන්න උත්තරේ 5යි. හරි. දෙක වැරදි. දෙක වැරදි කියන පුතා දෙකට වඩා හොඳ උත්තරේ 5යි. මේක වැරදිම නෙවෙයි ඈ. දෙක වැරදිම නෙවෙයි වඩාත්ම උත්තරේ 5. දැන් මේකත් වැරදි නෑනේ. හතරත් වැරදි නෑ. ඒ කියන්නේ තොරතුරු ලබන බහු ප්‍රබවෙන් දත්ත එකතු කරන්න බැරි කමක් නෑ. බහු ප්‍රවකන විවිධ මූලාශ්‍රයෙන් දත්ත අපි ගන්නවා. ඒක වැරදි නෑ. නමුත් ඊට වඩා හොඳ උත්තරේ පහ කියලා මේ කියන්නේ. වඩාත්මක උත්තරේ. ඕ. තොරතුරු නිර්වතර ආදාන දත්ත නිර්වත්තා මත පමණි. පහ ගන්න මොන මාකින්නේ බලමුද අපි. මාකින්නේ උත්තරේ. වල වෙන උත්තර කිය නිසා. 31. 31 නම් දෙක තියෙන්නේ. भाई देखा थारी नहीं देखा पहा दिमाग के लिए देखा दिन वंग की उत्तर है पहा बालन ना माता पामणी की वेके प्रश्न है पामणी की अंडे बैठा है नहीं एके प्रश्न जी देखा तो मैं गांडे ना माँ के लिए देखा वंग की बुझ रहा नहीं चला तुरतुरु वाला वालांगुता वे दत्तल निर्वत्ता माता पावती माँ के लिए उत्तर है देखा මේක පමණි කෑල නිසා තමයි වෙන්නේ. garbage in garbage තමයි. නමුත් මෙතන පමණි කෑල්ලක් තියෙන පමණි කිව්වත් අරගෙන සකස් කරද්දී වරදින්නේ මුරවන්නේ. තොරතුරු වල නිරවත්තා රදල් ආදාන දත්ත නිරවත්තා මත පමණි කියන්න බෑ. නැත්තම් මේක හරි පමණි කිව්වොත් පුතා සැකසීමේ වෙනස් වෙන්න පුළුවන් නේ. ඔව් process වරදින්න පමණි කියන වචනෙන් අවුල වෙන මෙතන. ඔව් මේ එකම මේ මේ උත්තර පුතා මේ ගත්තොත් මේ එකක්වත් වැරදිම නෑ. දැන් මෙතන ගන්නකො තීරණයක් ගැනීම සිදු කළ හැකි අතිමහත් වූ දත්ත ප්‍රමාණයක් මේ මේ පමණිකේ තමයි වැරද්ද වෙන්නේ. නැත්තම් big data වලින් අපිට තීරණ ගන්න බැරිද? පුළුවන්. නමුත් පමණි කිව්වොත් එතන අවුලක් එන. නැත්තම් මේක වැරදි නෑ. මේකත් හරි. නමුත් හොඳම නෑ කියලා මම කියන්නේ. තොරතුරු වල වළංගුතාවය. වළංගුතාවය කියන්නේ ඒකේ නිර්වද්‍යතාවය.
දත්වල නිරවත්තාව රඳා පවතී. පමණි කියලා නැහැ නේද? මේකේ පමණි කෑල්ල නැහැ. ඒක නිසා මේක බේරෙන්නේ. දෙක හරි. අර garbage in garbage out කියන කතාව. දත්ත සැකසිය ලබා ගන්නා තොරතුරු සෑම විටම නිරවත්ති වේ. අර සෑම විටම කියන්න බෑ. සෑම විටම කියන්න බෑ. වැරදින්න පුළුවන්. තොරතුරු ලබන සදා බහු ප්‍රබව මගින් දත්ත එකතු කළ යුතුයි. මේකත් වැරදි නෑ. බහු ප්‍රබව මගින් දත්ත එකතු කරනවා. වැරදි නෑ මේක. මේවත් හරි. තොරතුරු නිරවත්ත රදාවදන ආදර නිරවත්තතාව මත පමණි කිව්ව පමණි අවුල තමයි දෙන්නේ. නැත්තම් වැරදි නෑ මේක. තොරතුරු වල නිරවත්තතාවේ ආදාන දත්ත නිරවත්තතාව මත රඳා පවතිනවා. හැබැයි පමණි කියන්න බෑ. මොකද සැකසීමේදී වෙන වැරදින්න පුළුවන් process එකේදී අපි ඉතින් වැරදෙන්න පුළුවන් නේ. එකතු කරන්න තියෙන එක අපි අඩු කරනවා. වැරදි. එහෙනම් මාකින්නේ තියෙන දෙක නිසා අපි දෙකර දෙමු. තොරතුරු වල වළංගුතාවයේ දත්තල නිරවදිතා මත රඳා පවතී. පමණක් කියලා නැහැ. ඒක නිසා උත්තරය අංක 2 දාගමු. මාකින්නේ තියෙන දෙක තමයි ඈ. මෙතන බලන්නකෝ. පරිගණක සහායකා ඉගෙනුම්. පරිගණක පාදක ඉගෙනුම්. පරිගණක පාදක ඇගීම්. තොරතුරු සංවිතාක්ෂ ඉගෙනුම සඳහා භාවිත කරනවා. මේ තුරු පාවිච්චි කරනවානේ අනිවාර්යයෙන්. පරිගණක සහායතා ඉගෙනුම් ගැන පරිගණක භාවිතක ඉගෙන ගන්න. يعني computer based learning. ඒකෙන් මේ ඉගෙන ගන්න. assistance again කරන්න අපි online එකෙන් ඒවා. අර දැන් Google form එකක් මේ CBA එක උදාහරණයක්. එහෙනම් උත්තරය අංක මේක ගැටලුවක් නෑ නේද පුතේ? උත්තරේ දෙක හරිනේ. මොකද මේකේ පමණි තිබුණ නිසා තමයි අවුල. නැත්නම් මේකත් වැරදි නෑ. මම පමණි කියලා දැක්කේ නෑ. නැත්නම් හැබැයි දෙක කිව්වනේ ඉස්සලා දෙක කියලා පස්සේ ආය බලද්දි මේකත් හරි වගේ හිතුණා මේකේ. පමණි කියන්න බෑ. පමණි කිව්වොත් වැරදි. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්න දෙක ටිකට 33 ඉඳලා කරන්න බලමු 37 දක්වා 33 ඉඳලා 37 එදාර ඉවර වෙනකම් කියවන්න පුතේ පමණි වගේ කිව්වා පොඩි අවුලක් එනවා එතන ඒකෙම විතරක් නෙවෙයි නේද
බලමුනේ දෙනවා අපි ආයතනික සේවක මාසික වැටුප් ජනනය කිරීම අනිවාර්යයි මොකද පුතේ ඔබ ගනුදෙනු සැකසුමක් නේද කාණ්ඩ සැකසීමක් නෙවෙයි නේද ඒක බලමු 33 වඩා තුන දෙක බලමු ඈ එකකින් චෙක් කරලා බලමු යටදෙලා බලමු අන්තර් ක්‍රියා සැකසීමක් නෙවෙයි වැටුපක් ගන්න ගනුදෙනු වල චුට්ටක් තියෙන බලු තාම බලමු ඈ මාර්ගද සැකසුමකුත් ඔන්ලයින් උත් නෙවෙයි සත්‍ය කාලක් නේ උත්තරේ එක නේද වඩාත්මද කාණ්ඩ සැකසීමක් නේ කියන්නේ මාසයක් අවසානයේ ගන්නවනේ මේක වෙනස මේක වැරදි නෑ චුට්ටක් හරි හැබැයි ඒක දැන් ආපන ශාලාවක ගනුදෙනු වගේ කිව්වොත්නම් ගනුදෙනු සැකසුමක් වෙනවා නමුත් මෙතන අර ගනු දෙනුවක් වෙන්නේ නෑ يعني දෙනු විතරයි නේද අපි පැත්තෙන් අපි මොකුත් වැටුපක් ඇදී දෙපැත්තර වෙන්නේ නෑ ට්‍රාන්සැක්ෂන් එක ඒක නිසා තමයි මේක කාණ්ඩ සැකසීමක් වඩාත් හොඳ වෙන්නේ අර ආපන ශාලාවක ගනුදෙනු ඒ වගේ එක ගත්තොත් නම් ගනුදෙනු සැකසුමක් වෙන එහෙනම් උත්තරේ කාණ්ඩ සැකසීමක් හේතුව මාසික වැටුපක් කියන එක පුතේ අපිට මාස අවසානයේ දැන් උදාහරණයක් OT payments තියෙනවනම් ඒවා ගණනය කරලා වැඩ කරපු කාලයත් එක්ක මොන හරි ගණනය කිරීම බෝනස් දින ටික ඔක්කොම එකතු කරලා මාසයක් අවසානයේ ගෙවන්නේ එහෙනම් ආධාර ලබා දුන්න ගමම නෙවෙයි පසුව නම් අපිට තොරතුරක් ලබා දෙන සැකසීමක් කරලා අපි ඒකට කියනවා කාණ්ඩ සැකසීමක් කියලා අපි ඉංග්‍රීසි වලින් කියනකොට batch processing කියලා. එතකොට මේ තත්ත්ව කාල කියන්නේ මොකද්ද පුතේ? තත්ත්ව කාල කියන්නේ ඉන්පුට් එකක් ලබා දුන්න මම ඒක විස්තර කරන්න ඉස්සෙලාම කාණ්ඩ සැකසීමක් කියන්නේ පුතේ ආදාන ලබා දුන්න ගාම සකස් කරන එක නෙවෙයි. විදුලි බිල, වැටුප් විස්තරය, ජල බිල් පතක් මේ වගේ එකක් කාණ්ඩ සැකසීම. ඒ කියන්නේ අපි කාලයක් තිස්සේ තොරතුරු එක්ස්ප්‍රස් කරලා දත් එක්ස්ප්‍රස් කරලා තියාගෙන සකස් කරලා තමයි තොරතුරක් අවුට්පුට් කරන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මාසික වැටුප් විස්තරය මොකද්ද? කාණ්ඩ සැකසීම. සත්‍ය කාල කියන්නේ ආදාන ලබා දුන්න ගාම සකස් කරලා තොරතුරක් අවුට්පුට් කරන එක. ඒතකොට අපි ගත්තොත් අපේ ATM යන්ත්‍රේ මුදල් ගන්නේ තත්ත්ව කාල. ඊට පස්සේ අපි ගත්තොත් එම අපේ ෆෝන් එකෙන් සල්ලි කැපෙනේ ඒවා රියල් ටයිම් නේ. නේ උදාහරණයක් ගත්තොත් එම ABS බ්‍රේක් තත්ත්ව කාලයි නේ. ඒව තත්ත්ව කාල නේ. ABS බ්‍රේක් එහෙම තත්ත්ව කාල. එතකොට මාර්ගද සැකසුමක් කියන ඔන්ලයින් කරන මොන හරි ප්‍රොසෙස් එකක් නේ. අපි උදාහරණයක් ඔන්ලයින් ගන්න පුළුවන් ඔය මොන හරි ඔන්ලයින් කරන දේ අපි ඉන්ටර්නෙට් හරහා මොන හරි ප්‍රොසෙසින් එකක් කරන අපිට මාර්ගද සැකසුමක් නේ. ඒකක් කියන්න පුළුවන්. මේක උත්තර නෙවෙයි. ගනුදෙනු සැකසුමක් කියන පුතා දෙපැත්තර වෙන්න ඕන. දෙපැත්තර වෙනවනේ දැන් උදාහරණයක් මම ආපන ශාලාවේ ආපන ශාලාවට සල්ලි දීලා මොන හරි ගන්නවා. ඒතර එයාලා ඉෂුව කරනවා. මට මම මුදල්ලු මට ඉෂුව. ඒතර දෙපැත්ත ගනුදෙනුවක් වෙනද. මේ වගේ එකක් තමයි ගනුදෙනු සැකසුම් පද්ධතිය. ආපන ශාලාවක ගනුදෙනුවක් නම් ගනුදෙනු සැකසුම් පද්ධතිය. නේ? එහෙනම් අන්තර් ක්‍රියා සැකසුම් ඉන්ටරැක්ට් ඉන්ටරැක්ටිව් අන්තර්ගය එකිනෙකා අතර ක්‍රියා සිදුවන පද්ධතියනේ. ඒ වගේ එකක් අපි කියන ඉන්ටරැක්ටිව් කියන්නේ එකිනෙකා අන්තර් ක්‍රියා කරන. ඒවට අපි කියනවා එකිනෙකා අතර ක්‍රියා කරන ඒවා ඉන්ටරැක්ටිව් ප්‍රොසෙසින් කියලා අපි කියනවා. දැන් උදාහරණයක් අන්තර් ක්‍රියාවක් තමයි සිදුවෙන්නේ අර අපි කතා කරා නියෝජිත මුදුකාම් වල බහු නියෝජිත පද්ධතියක ඒ අර නියෝජිත මුදුකාම් අතර අන්තර් ක්‍රියා සිදුවෙන එකිනෙකා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේක උත්තරේ එන්නේ හොඳම උත්තරේ අංක 1 මේ චුට්ටක් කරන මේකේ තියෙනවා නමුත් ධනතුන් සැකසුම් නෙවෙයි වඩාත්ම හොඳ උත්තරේ කාණ්ඩ සැකසීම. එහෙනම් උත්තරේ අංක 1 උත්තරේ එන්නේ අංක 1. ස්ථිරාංග පිළිතුරු පහත වගන් සලකන්න. පරිගණකයක් ක්‍රියාකරු සඳහා අවශ්‍ය ක්‍රමලේඛයේ ස්ථිරාංගයක් වේ. ඔව් අනිවාර්යෙන් බූට් කරන ෆර්ම් එක ඕන නේද? රෙදි සෝදන යන්ත්‍රල ස්ථිරාංග ඇතුළත් වේ හරි. පහසුවෙන් වෙනස් කරන්න බෑ අපිට. සී වැරදි නේ. එහෙනම් හොඳම උත්තරේ ඒ හා බී නේ. අනිවාර්යෙන් බූට් කරන්න ෆර්ම් එක ඕනේ. උදාහරණයක් BIOS. අපි BIOS ගැන කතා කරලා තිනවා කලින් නේ. උන් පරිගණකය ඔන් කරගොම CPU මගින් BIOS ක්‍රියාත්මක කරනවා. BIOS මගින් මොකද කරන්නේ? පෝස්ට් පරීක්ෂාව කරලා CMOS වලට ගිහලා OS එක කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන OS එක කියන ප්‍රධාන මතකයට මේකට අපි කියනවා බූට් කරනවා කියලා. අනිවාර්යයෙන් මේ බූට් කරන්න අවශ්‍ය ඒ වැඩසටහන තියෙන්නේ ස්ථිරාංග වල තමයි. 35 35 බලන්න මොකද කියන්නේ කියලා වෙන පහත පද සලකන්න. වෙබ් හොස්ටින් කරන්න මොකද්ද අවශ්‍ය කරන්නේ? වෙබ් හොස්ට් කියනවා කියන පුතේ අපි වෙබ් අඩවියක් හදලා එක සර්වර් එකට දාන්න. අනිවාර්යෙන් මම ගන්නම් සර්වර් කෙනෙක් ඕනම නේද? නේ සර්වර් කෙනෙක් ඕන. ඊට පස්සේ වෙබ් pages වෙබ් පිටුව අපි හදපුවා තියෙන්න ඕන නේද? අපිට මේක නැත්තම් දාන්න බෑ නේද? 35 වෙබ් පිට තියෙන්න ඕනනේ අපිට.
නැත්නම් දාන්න මොකද්ද නේද වෙබ් පිටු තියෙන්න ඕන ඊට පස්සේ වසම් නාමයක් තියෙන්න ඕන වෙබ් ඕතරින් ටූල්ස් වලින් කරන්න පුතා වෙබ් අඩවිය හදන එක මේක අවශ්‍ය නැහැ ඒක නිසා සංග්‍රහ කරන හොස්ට් කරන වෙලාවට අපි හදලා ඉවරනේ දැන් වෙබ් කට්ටු මෙවලම් වලින් කරන්න හදන්නේ හදපිකක් අපි අප්ලෝඩ් කරන්න යන උදාහරණයක් FTP වගේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝල් වලින් ෆයිල් සීලා වලින් අප්ලෝඩ් කරන වෙලාව අනිවාර්යෙන් අපිට වෙබ් අඩවියක් වෙන් කරලා හඳුනා ගන්න වසන් නාමයක් තියෙන්නම ඕන ඩොමේන් නේම් එකක් තියෙන්න අන්තර්ගතයනේ මේ වෙබ් පේජස් කියන පුතා වෙබ් අඩවිය අන්තර්ගතයත් අපි අන්තර්ගතයනේ කන්ටෙන්ට් එකනේ අප්ලෝඩ් කරන්නේ එනම් වෙබ් පිටු තියෙන්න ඕන නැත්නම් වෙබ් පේජස් එකේ කන්ටෙන්ට් එක තියෙන්න ඕන අනිවාර්යෙන් සර්වර් කෙනෙක් තියෙන්න ඕන අපි වෙබ් අඩවියක් වෙබ් සේවාදායක පරිගණකයකට අප්ලෝඩ් කරන්න මොකද ප්‍රොටෝකෝල් එක? ඒවත් විභාගෙදී FTP වලින්. ඔන්න හොඳ මතක තියාගන්න. වෙබ් අඩවියක් මේකට අපි හොස්ට් කරනවා කියනවා, දියත් කරනවා කියනවා. වෙබ් අඩවියක් දියත් කරද්දී පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක තමයි FTP, File Transfer Protocol. ඒතකොට FTP වලින් තමයි මේක අප්ලෝඩ් කරන්නේ. වෙබ් කට්ටු මෙවලම් කියන පුතා වෙබ් අඩවි නිර්මාණ මුදුකාන් උදාහරණයක් Dreamweaver වෙන්න පුළුවන් Composer වෙන්න පුළුවන් HTML වලින් උපයි Notepad වෙන්න පුළුවන් මේවා තමයි අපි පොදුවේ කතා කරන්නේ නේ Joomla Drupal ඕන එක. ඒතර මේවා වෙබ් කට්ටු මෙවලම් මේකේ තමයි CMS එක Content Management System ගා වෙනම කතා කරනවා. එහෙනම් අනිවාර්යම ඕනම වෙබ් අඩවියකට වසම් නාමයක් තියෙන domain name එකක් අන්තර්ගතයක් තියෙන්න ඕන server කෙනෙක් ඉන්න ඕන. එහෙනම් උත්තරය අංක HTML වල ශීර්ෂය හෙඩ් එක හෙඩින් එක පෙන්නන්නේ මොකද්ද උත්තරය අංක එක නේද මේ හෙඩින් කියන ටයිටල් එක නෙවෙයි ඕඩර් ලිස්ට් කියන අංකිත ලයිස්තුවක් අන්ඕඩර් ලිස්ට් එකක් HR කියන තිරස් රූලක් TD කියන ටේබල් ඩේටා උත්තරය අංක එක නේ හෙඩින් H1 H2 H3 H4 H5 H6 නේ ඊට පස්සේ බලන්න 37 තොරතුරු හවුලේ භාවිතයට නේ निर्वचन उत्तरे හරි නේද උත්තරේ ඉන්නේ අංක දෙක XML extensible markup language මම මතක ඉදර අපිට ඔක user ඕන විදිහට පුතා වෙනස් කරගන්න පුළුවන් වෙනස් කරලා හදන්න පුළුවන් text එක වෙනස් කරගන්න පුළුවන් හරි නේද ප්‍රශ්න නැහැ නේද ඒ ටිකේ 37 all දාගන්න ඔයාලා syllabus එකේ නැහැ දැන් 38 කරන්න බලන්න එන 38 एक लेसी है तीसरा डे लेसी विस्तारात्मक लाइस्ट तो आपने डेफिनेशन लिस्ट नहीं डेव डीएल डीएल डेफिनेशन लिस्ट डीएल वहाँ लाती है इधर डीटी टीचर के वो तानिवारे टाइटल को हमारे अलाइनमेंट ना डीडी දකුණට dt වමට උත්තරය එක නේද teacher වමට මේ dd දකුණට student වමට dd දකුණට එහෙනම් උත්තරය එක නේද වෙනව ගන්න බෑ මේක colon මේක බයපාලු වැරදියි කියලා මේ ලකුණක් එන්න බෑ ඍණ ලකුණක් ඔයවත් නෑ මෙහෙම එන්න බෑ තිත් මේවා නෑ එහෙනම් උත්තර අංක එක අනිවාර්යෙන් එන්න මේ තිබුණ නෑනේ හැම වෙලාවෙම නේ කොහෙවත් නම් 39 40 41 42 කරන්න බලන්න
उत्तर अंक देखने උඩිමුත් ස්පේස් එකක් ගන්න පුළුවන් යටිමුත් ස්පේස් එකක් ගන්න පුළුවන් පෙරහා පසු හිස්පේලියක් විදහු දැක්වීමට 40 බලන්නකෝ පිටුවක් තුළ මෙන්න මේ ඕඩියෝ ෆයිල් එකක් දාන්න නිවැරදි කේත ගන්න එම්බඩ් හයිඩ් එම්බඩ් කියන ෆන්ක්ෂන් එකේ මේ කෝඩ් එකෙන් අපිට දාන්න පුළුවන් හැබැයි ඒතර SRC එන්න ඕන එහෙනම් උත්තරේ A හරි හයිපර්ලින්ක් එකේ දාන්නත් පුළුවන් D හරි මේක වැරදි මෙතන HF නෙවෙයි එන්න ඕන SRC එන්න ඕන එහෙනම් C වැරදි උත්තරය අංක 4 A හා B පරමත මත යන පුතේ embed hide hide විතිලා SRC එන්න ඕනේ ඒ embed එක ඇතුලේ href දෙන්න බෑ හැබැයි වෙනම hyperlink එකක් වශයෙන් ගේන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ අන්තර්ජාලය තුල සංනිවේදනයේදී සේවාදායක ප්‍රධාන කාර්යය වනු proxy එක IP ලිපින පවරාගෙන මුදායන් නෙවෙයි වසම් නාම IP වලට පරිවර්තනය කරන්නේ DNS වලින් वैरस आरक्षण फायरवॉल वैरस गार्ड मुद्रण सेवा देने प्रिंट सर्वे प्रिंट सर्वे उत्तरे पहाने अंतर्जाल संबंधावे हौले बाविते परिगणक की परिगणक तरे अंतर्जाल बाविते हौले बाज लबादने प्रॉक्सी आईपी लिपिन पवरागिन उदाहरण डीएचसीपी ने कर वसम नाम आईपी वाले परिवर्तन कर डीएनएस मांगने डीएनएस सर्वर वैरस वही आरक्षा करें फायरवॉल प्रति वैरस मुद्रण सेवा सपेन प्रिंट सर्वर प्रिंट सर्वर मेन मे आयतने उपजालावरण सीपाइपी पराशया दील दीना वेब सेवादायक सह विद्युत सेवादायक स्थापन गते लबादी आईपी लिपि एना मूल संख्या එනම් එක වැරදි 287 මෙතන 32 නිසා දෙක බලමු 87යි 247 87යි 4යි 87යි 5 දෙක හරි තවලු වෙනස් වෙලා දෙනවා කියලා 32 33 නිසා බෑ 40 41 වෙනස් වෙලා 87 බෑ එහෙනම් උත්තරේ දෙක නේද 192යි 248යි 87යි 4යි 87යි 5යි පළවෙනි සංඛ්‍යා ටික වෙනස් වෙන්න බෑ එහෙනම් උත්තරේ අංක 2 එන්නේ
බලමු නේද පුතේ අපි එනවා මේ ටික ISDN මොකද්ද integrated service domain නේ වැරදි මේකත් වැරදි උත්තරේ තුන නේද integrated service digital network නේ ISDN වල වෙනස මොකද්ද පුතේ ADS වල ISDN වල upload download speed සමානයි ADS වල download speed එක වැඩි upload speed එක අඩුයි උත්තරේ තුන OSI වල පරිගණක දෙක අතර තිබෙන වැරදි සොයා ගන්න මොකද අනිවාර්යෙන් දත්ත සම්බන්ධ කිස්තරේ මේ උපකරණ අතර වැරදි සොයා ගන්න අරක නෙවෙයි යා ping command එක පාවිච්චි කරන්නේ මේකයි වෙනස ping එකේදී නම් අපි IP ලිපිනයක් අර packet to byte 32 කළා ඒක නෙවෙයි මේ කියන්නේ ජාලක පරිගණක දෙකක් අතර සංනිවේදනයේ තියෙන වැරදි සොයා ගැනීම කාර්ය වෙන්නේ දත්ත සම්බන්ධ කිස්තරේ data link layer එකේ ජාලයක් කරා දුරස්ත පරිගණක පුරන්නේ අනිවාර්යයෙන්ම telnet වලින් නේද telnet වලින් තමයි අපි දුර පරිගණක log වෙන්නේ log වෙන telnet වලින් telnet වලින් තමයි අපි යන්නේ IP ලිපිනයක් 72.110.0 වල මේක 180 මේක B පන්තිය මේක C පන්තිය මේ වගේ වෙනස් ජාල හා සම්බන්ධ අනිවාර්ය පවුද පාවිච්චි කරන්න පුතා රවුටරයක් පාවිච්චි කරන්න වෙනවානේ අපි රවුටරයක් යූස් කරන්න වෙනවා දත්ත සමුදා සම්බන්ධ මොකද මේ නාභිය කියන හබ් එක අපි දන්නවනේ රිපීටරෙන් දුර්වල සංඥා ප්‍රබල කරනවා ස්විච් එක ලෝකල් ඒරියා නෙට්වර්ක් කනෙක්ට් කරන්න පුළුවන් මල්ටිප්ලෙක්ස් බහුපත කාරකේ සර්ච් කරලා බලන්න නැහැ ඒක සම්බන්ධක දත්ත සමුදා සම්බන්ධයෙන් පහත වගේ සලකන්න දත්ත සමුදායක ආකෘති සම්බන්ධල තීරු පටිපාටි වෙනස් කිරීම යෙදුම් ක්‍රමලයක තුන වෙනස් කිරීම මූලික අවශ්‍යතාවයක් නෝ ආකෘතිය වෙනස් කරන්න මේ හැම එකම වෙනස් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ දත්ත සමුදාල ප්‍රමතකරණයේ ප්‍රධාන අරමුණ දත්ත මේක සාරිත්‍යතාවයේ සමරිත්‍යතාවය සමරිත්‍යතාව අඩු කිරීම ඔව් අර අනවශ්‍ය ලෙස දත්ත අනුපිටවතින් වළක්ව ගන්න දත්ත සමුදාල දවද දත්ත එකතු කර සෑමස ක්‍රමලයක වෙනස් කරන්න ඕනේ නැහැ පුතේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනේ නැහැ වැරදි එහෙනම් උත්තරේ A හා B පමණනේ උත්තරේ A හා B පමණනේ අංක 3 මම බලමු මාකින් එක චෙක් කරන්න මම කෝකටත් 43 3 හරි අපි ගැහුවා 44 එන්නේ 2 45 3 46 4 47 3 හරි කෝකටත් බැලුවා ඊට පස්සේ අපි යන් එහෙනම් 48 ඉඳලා 50 දක්වා කරන්න බලන්න हाथरीस अटे इंदला पाना हाथ अक्वा करा අපි පුතේ බහුවර්ණ පරණ උපගෙම කරමු රචනායි විවගතයි කරද්දී සාමාන්‍ය 2015 වෙනි ඉස්සරහට කරමු ඈ මොකද දැන් මේ සිලබස් ගොඩක් වෙනස් වෙලා යන සමහර තැන් වලින් සහ අනික දැන් ඔක්කොම කරන්න අපිට සමාන වෙලාව මදි වෙයි ඒක නිසා ඒ විවගතයි රචනායි කරද්දී 2015 වගේ පස්සේ කරමු පාස් පේවරුත් කොහොමද කරන්න ඕන පුතේ අපි අර පළාත් පේවරුත් ගොඩක් තියෙන පේපර්ස් නම් කරා දැන් ටයිම් නැති එක සහ ඔයාලගේ අර එනවා අඩුයි නේ ලොග් වෙනවා අඩුයි කට්ටිය
එකනේ මල්ටිප්ලෙක්සර් කියන්නේ අර එන ඇනලොග් ඩිජිටල් සිග්නල් ඔක්කොගෙම අවශ්‍ය එක තෝරගෙන එක අවුට්පුට් එකක් දෙන එකනේ කරන්නේ මල්ටිප්ලෙක්ස් එකකින් කරන්නේ ඉන්පුට්ස් ඇනලොග් ඩිජිටල් කීපයක් කරනකොට එයා අවශ්‍ය එක විතරක් තෝරගෙන අවශ්‍ය එක අවුට්පුට් එකක් දෙනවා ඒක තමයි ශාන්තින් එක ඉවරද මේක මේකන අපි ළඟදි කරේ ඈ සාර්වත්‍රික ආගරණ යන ආගරණ පරිසර හිස්තැන් වලට මොකද දෙන්නේ आगरण पेदी परशील स्थानीय दुरास्तवी दुरास्तव स्थानीय दुरास्तव पावित देखे बीटू अटगे नहीं लेने එකේවා දෙකේවා හතරේවා අටේවා දාහසේවා 32 64 128 බිංදුවයි 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 6යි 4යි 4යි 2යි 6යි අනුපූරක ඉස්සෙල්ලා 1 1 1 1 බිංදුව බිංදුව 1 එකක් එකතු කරන්න දැන් බිංදුවයි 1යි බිංදුවයි 1යි 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 1නේ එහෙනම් උත්තරේ කියදෙන්නේ 1000 උත්තරේ उत्तरनेमलिया select student dot student number course marks dot marks from student course marks where student dot student number samana course marks dot student number balum me 4 5 7 da fight idi balan select karanna ona student dot student number comma course marks swelling dot marks from student comma course marks where student dot student number samanai course marks dot student number hari oka diyan balu paha select and dar liyanna ba ne ena uttare aniwaryen hadala meke and ekak thiyena ba uttare anka hadala mo and ekak nisa wedi naththam me deka ma hari wedi ekak paha and ekak thiyena and ekak dar liyanna ba uttare anka 4 e හරි 50න් දාන්න ඔයාලා ලකුණු කීයද කියලා උත්තරය 4 ඉන්න විදියයි ඒක. තේරුණානේ 4යි කියලා පහ වැරදි මේ ඇන්ඩ් එක නිසා මම ඇන්ඩ් එක දැක්කේ නැහැ ඉස්සරක වැලි මේ ඇන්ඩ් දාන්න බැහැ. ඇන්ඩ්මොත් වැලි. උත්තර දාන්න chat එකෙන් බලන්න ඔයාලා කීයද කියලා 100 100 නේ 40 50 නේ 49 ශාන්ගේ වෙරි ගුඩ්. පාරමී 46යි දිනුෂ 48යි දිශාන් 45යි චත්සාරි 43යි දුමුදු 45යි 38යි පසුදු නිලක්ෂ 46යි තිලරා 45යි සමෝද කවුද තිලිනි 42යි ඕෂිනි 45යි පවෝද්දී 41යි තරුෂි 44යි දරංජි 45යි තිලිනි 40යි තිලිනී 40යි තරණි 41යි දිනුක්ෂි ලක්මාලි 44යි අදා ගන්න බැරිද වෙලා යනවා අතේස් පහක් ගහමු නේද නැත්තම් අපරාද නේද शांत
සදීප ලක්මාල් තුන්දෙනානේ එහෙනම් අපි කරමුනේ තව පේපර් එකක් ලියුගත එකක් කරමු අටවමාරේ විහෝ ඔයාලා කැමති නම් කරමුද මට පස්සේ නම් මට වෙලා තියෙන විහෝගත එකක් කරා නම් හොඳයි කියලා ඉතරානේ හරි එහෙනම් අපි ඉන්ටර්වල් එකක් කරගෙන අටවමාර ලොග් එකේ ගෙන අපි ඉන්න ටික දෙනන් හරි කරමු හරි පුතේනම් කාම කාලෙ වෙන්න output එක. එතකොට මේ මේක කෝඩ්ස් මං දෙන්නම් කෝඩ් එකම ලියන්න අවශ්‍ය කරන්නේ නැහැ ඔයාලා. මම මේ අකුරු නම් චූරිට පේනදි මට ස්ක්‍රීන් එක දෙක එක වල පෙන්වන්න ඕන නිසා මම මේකේ අකුරු දාන්නම් ඔයාලට. මේ histana හිතන්න එක කියලා. එතන ඔයාලා ලියන්න ඕන එකට එන කෝඩ් එක මොකක්ද? මේ histana දෙක කියලා හිතන්න දෙකට එන උත්තරේ මේක 3. එහෙනම් මේක 4. මෙන්න මේ histan 4ට වල උත්තර 4 ලියන්න. මේක කෝඩ් එක දිහා බලලා මේක අංක 1 මේක අංක 2 3 4 කියලා හිතලා ඔයාලා උත්තර ලියන්නේ 1ට මොකක්ද ඉන්නේ උත්තරේ 2ට මොකද්ද 3ට මොකද්ද 4ට මොකද්ද කියලා ලියන්න. ඒ කරන්න බලන්න පුතේ මේක 2015 අපි මෙතනින් එහාට ව්‍යුහගතයි රචනා ඒව කරමු. දවසින් දවස මාරු කර කර මම එකම දවසේ මුළු පේපර් ඉවර කරන්න ඕනේ නැහැ අපිට තනිත්තර අපි කරමු. ඒ කරන්න බලන්න දැන් නම් 19 කවන්නේ 10ක් හිටියත් මම කරනවා
ඇතිනේ පුතේ කට්ටිය එනකම් පොඩ්ඩක් දුන්නේ වෙලාව අපි එනම් බලමු 1 2 3 ට මොනවද තිබ්බේ කියලා මෙතන අහනවා new class input type අනිවාර්යෙන් පළවෙනි එක text නේද පුතේ මම මෙහෙන් ලියන්න input type එක අනිවාර්යෙන් මොකද්ද text වෙන්න ඕනේ නේද මොකද මේක text box එකක් නේද තියෙන්නේ ඊට පස්සේ දෙකට එන්නේ message මෙතන බලන්න පුතේ දෙකේ ලොකු ඉඩක් තියෙනනේ message කියලා ඒක අනිවාර්යෙන් මොකද text area එකක් නේද text area capital symbol බලපාන්නේ නැහැ තුරන මොකක්ද දෙන්න ඕනේ ඒක text area එක වහන්න ඕනේ නේද එහෙනම් ඇලෙයිල තියෙනවනේ ආපහු text area නේ text area හතරට මොකක්ද දෙන්නේ මේ submit send your message මෙතින් new class input type submit value value එක තමයි අහන්නේ මොකක්ද එනම් send your message send your message එනවා එක submit button එක ලකුණ ගානේ ලකුණු හතරක් දාගන්න ඒ හතරම තියන අස්සන බලන්න ඒ හතරම හරියයි text box එකයි text area එකයි වෙනස තමයි text box එක දාන්න අපි පොඩි දෙයක් දෙන්නකද හරි දෙයිද දෙමු නැද්ද කරන්නේ එතකොට මේ මේ කෝඩ් එක දිහා බලලා අවුට්පුට් එක ලියන්න ඕනේ නේ දැන් මෙතන තියෙනවා input type සමානයි මොකද name phone size කිව්වොත් මේක text මේ text box එකේ නම් input type සමානයි text ඊපස්සේ මේ message rows 7යි columns 3යි මේ ලොකු ඉඩක් නේ මේක කවුද text area එක එහෙනම් දෙකරිනේ text area ඒක වහලා තියෙන මෙතනින් text area එක වහලා තියෙන ඊට පස්සේ submit value එකක් තියෙනවා text එක වල send your message කියලා දෙන්න ඕන බැ text area එකක් text කියලා වහන්න බෑ අනිවාර්යයෙන්ම text area කියලා වහන්න ඕන text කියලා වහන්න බෑ නේද ඒක text area කියලා නේ වහන්න text area කියලා වහන්න ඕන text කියලා වහන්න බෑ පුතේ text area තමයි එන්න ඕන හරි එහෙනම් මම දෙවෙනි ප්‍රශ්න කෑල්ල දාන්නම් ඔයාලට මේක හරි නේද B මෙන්න මේක කරලා ඉන්නේ මෙන්න මේක simple B එක මේකෙත් රෝම ඉලක්කම් දාලා මොනවද කියලා ලියන්න නේද BC කරන්න පුතේ ඉස්සෙල්ලාම
අරපට ලකුණු 4යි ලකුණ ගානේ ලකුණු 4ක් දුන්නේ 1 2 3 4ට මම මේ වගේ ලකුණු ගාන කියන්නම් ඔයාලා කරන්න තව කරනා ඉන්නවද පුතේ මේ BC ප්‍රශ්න දෙක ඉන්නවනම් අත උස්සන්න B හා C මම ලියුවා උත්තර ලියාගෙන හරියන්නේ නැහැ වලක් තනියෙන් කරන්න ඕන පුතේ හරි කවුරුත් නැහැ කියන නිසා මම කරන්නම් මෙතන අහනවා පාසලක ඡායාරූපයක් අඩම් විඩ්බඩවියක් විදහව දැක්ක නිසා නිවැරදි කාර්යයක් බාල්ති සුනිෂ්පන්න වෙල් ෆෝන් හොඳට හදපු HTML කේතයක් සංවර්ධනය කරලා එහි වෙබ් අතරික්සෝ මගින් පාසලේ පින්තූර විදහු නොවන අතර ඕල්ඩ් උපලක්ෂණයේ පාට ලෙස ස්කූල් ප්‍රමාණ ප්‍රදර්ශන හේතු වෙන්න පුළුවන් එක්ක UR එකේ ඒකේ අර අපි දාලා දෙන URL එක වැරදි වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමහර පින්තූරේ මේ වෙද්දිම ෆෝල්ඩරේ නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමහර බ්‍රවුසරේ එම පින්තූරේ සඳහා සපෝට් කරන්නේ නැහැ වෙන්න පුළුවන් ඒ වගේ හේතු නේ ඊට පස්සේ ලින්ක් එක වැරදි නම් අර මම කිව්වා හයිපර් ලින්ක් එක වැරදි වෙන්න පුළුවන් සමහර බ්‍රවුසරේ සපෝට් කරන්නේ නැහැ වෙන්න පුළුවන්. නැහැ ඒක අන්තර්ජාල සම්බන්ධතාවයේ දෝෂයක් වෙන්න පුළුවන්. මේ වගේ හේතු බලපාන. තේරුණාද? ඔව් ටැග් එක වැරදි නම් නේ ටැග්ස් වැරදි නම් ඒත් එහෙ වෙන්න පුළුවන්. නේ මෙන්න මේ වගේ හේතු බලපාන. හරි නේද පුතේ? ලකුණු දෙකක් දාගන්න මේ දෙක හරිනම්. ලකුණු දෙකයි ඈ. ඊට පස්සේ අහනවා මෙන්න මෙතන CSS එක නේද? CSS අහන්නේ වැරදි නම් ආය ලියන්න කියලා කියනවා බලමු මෙතන පළවෙනි කෙනාගේ දැන් p color red font type කියලා ලියන්නේ නෑ පුතේ අපි නේ එතකොට මේකේ වැරදි කෙනා අහන්නේ මේක වැරදි නේද අපිට ලියන්න පුළුවන් මේක නිවැරදි කරලා මේ මේක නම් හරිය මේ මේක නම් වැරදි නෑ ඊ කලර් රෙඩ් නේ මේක එකවර ලියන්නත් පුළුවන් එතකොට අපි ලියන්නේ හරිය විදිය මොකද්ද p මේක ඇල හරිනේ මේක ඇල වැරදි නෑ p font family නේ family මොකද්ද arial ඔහොම නෙන්නේ semi colon නේ හදනවා ඕනනම් ඔයාලා මේ ඔක්කොම ආපහු ලියවත් ප්‍රශ්නයක් නෑ p color red ඊළඟට semicolon font family arial එහෙම ලිව්වත් ප්‍රශ්නයක් නෑ. තේරුණාද ඒක? ලකුණු දෙනවා ඒකට පුතේ. ලකුණක් දීලා තියෙනවා. එක ලකුණක් දීලා තියෙනවා. ඒ කියන්නේ incorrect වැරදි කියනට ලකුණයි ඊළඟට නිවැරදිව ලිව්වට ලකුණක් දීලා තියෙනවා. දැන් ඔයාලා ලියද්දී ආපහු මේකත් ලිවර ප්‍රශ්නයක් නෑ වුණා නෑ මේ p color එක එක වැරදි නෑනේ මේකයි හරිනේ වැරදි දිනේ මෙන්න මේක ඊළඟට මෙතන බලන්න දෙවෙනි ප්‍රශ්නේ c වල දෙකක් වැරදි නෑද මේක වැරදි නේද body color red එක ඒක හරි නේ ඒක හරි දැන් ඔයාලා මේක කලින් එකත් මෙන්න මෙහෙම ලිව්වත් හරිය දැන් කලින් කොන වරදගයි ඔයාලා දැන් මෙතන අපිට ඕන නම් මෙහෙම ලියන්න පුළුවන් නේ p color මොකද්ද red semicolon ඊළඟට font
family area මේ සංකල්පන වෙන මේක තමයි හොඳම උත්තර අර මේක විචාරක් කරලිවොත් මේක නිකන් තනියෙන් ලියලා මං කියන්නේ p color red කියලා තනියෙන් ලියලා මෙහෙම ලිව්වත් කමක් නැහැ හැබැයි දෙකම එකට ලියන එක හොඳයි හේතුව එකවර ලියන්න පුළුවන් නිසා මෙතන බලන්න කොහමද එන්නේ body color red semicolon දැන් මොකද ලියන්නේ මුදල background color නේ මෙතන ලියමු background color මොකද්ද yellow semicolon එක එහෙමයි ලියන්න body background color මේ එකවර ලියන්න පුළුවන් body කියලා දාලා color red background color yellow එහෙම නැත්නම් දෙපාර ලියන්න පුළුවන් body color red body background color yellow එහෙම ලියන්නත් පුළුවන් නැත්තම් මේ එකවර එකින් සෙමිකෝලන් දාලා ලියන්නත් පුළුවන් අපිට ප්‍රශ්නයක් තේරුණාද ප්‍රශ්න දිනුම් අහන්න එහෙම වෙන වෙනම දැන් ඕනම් body color red කියලා සංකලන වහලා ආපහු body background color මං කියන්නේ මේ දෙපාර ලිව්වත් ප්‍රශ්නයක් නෑ වලදි body background color yellow කියලා ලිව්වත් ප්‍රශ්නයක් නෑ නැත්තම් එකවරම body කියලා ටැග් එකක් අරගෙන color red background color yellow කියලා ලිව්වට ප්‍රශ්නයක් නෑ මේ body color red කියන එක අදහස මේ මුළු text වලම color එක රතු පාට වෙනවා නේ background color එකේ පසුතලයේ වර්ණය වෙනස් කරන මේක නිවැරදි මේකයි හදලා ලියන්න දෙයක් මේක නිවැරදි එහෙනම් අපි අතන කලින් ප්‍රශ්නට ලකුණු 4ක් දුන්නා මේකට ලකුණු 2ක් දුන්නා මේකට ලකුණු 1යි මේකට ලකුණු 2යි මේකට ලකුණයි හරි නේද පුතේතර 2යි 1යි 3යි 1යි 4යි 6යි 6 මේකට ලකුණු 2ක් text මේ දෙකම හරිනම් ලකුණු ලකුණු ගන්න ලකුණු දෙකක් තියෙනවා මේකයි ලියන්න දෙයක් නැහැ මේක නිවැරදි නිවැරදි නැහැ ලියන්න ඕනේ මේකම තමයි මේක නිවැරදි කියලා ලියන්න නිවැරදි කුත් ලකුණක් හම්බ වෙනවා ඒක තේරුණාද ප්‍රශ්න දිනුම් අහන්නක පුතේ p color red ඒකෙම font family arial semicolon එක ඉවරෙන්නේ නැහැ body color red semicolon background color yellow ඔහොම නැත්නම් ඔයාලා දෙපාරට ලිව්වත් ප්‍රශ්න නැහැ බොඩි බොඩි කියලා දෙපාරක් ටෙක්ස්ට් එකක් කරගෙන. තේරෙන්න නැත්නම් අහන්න පුතේ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ කරන්න බල. දෙකේ A වල 1 2 3 4 කරන්න. මම පොඩි කරා එකවර ඔකරොම් බලා ගන්න. HTML CSS වලට පුළුවන් වෙන්නේ නැහැ නැත්තම් view එකත් එක්ක අනිවාර්ය ප්‍රශ්නයක් එනවා ලකුණු 10ක් නැතිව එහෙම බැරි වුණා ඔයාලට ඔයාලගේ ඩිවයිස් එකෙන් zoom කරගෙන බලන්න පුළුවන් පුතේ ඔයාලගේ පැත්තේ
ඇති වෙන්නේ පුතේ වෙලාව නක් බලමුනේ එක්තරා සංඛ්‍යා උපක්‍රමයක නිකල විතු 8 කිලෝ නිරූපණය කරන්නේ දශමයේ ආකාරයෙන් මුද්‍රණය කරනවලු ඒ ප්‍රතිපලය එහෙනම් 10 දර්ශක ලියන්නේ 1වා 2වා 4වා 8වා 16 32 64 128 දන නිසා මේක කෙලවරේ බිට් එක මොස් සිග්මෙන්ට් එක බිට් 0 0 0 0 8යි 2යි 10යි මේක හරණ ලකුණක් දෙන්න තේරුණාද බින්දු 4යි 1යි 0යි 1යි 0 දන සංඛ්‍යාවන මේක බින්දු වෙන්න අනිවාර්ය නා ඍණ 25 කොහොමද දර්ශක ලියන්නේ 1වා 2වා 4වා 8වා 16වා මම යදන කඩන ඉඳි මදි වෙන්නේ මන් දෙවෙනි එක උත්තරේ මෙතනින් අදන්න නේද දර්ශක ලියන්න 1වා 2 4 8 16 32 64 128 ඍණ 25 කලින් ධන 25 ලියා ගන්න ඉස්සෙල්ලා බින්දුවයි 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 16 8යි 24යි 1යි 25යි ඒක ටික 0 ඍණ 25 ලියා ගන්න ඉස්සෙල්ලා මේක ඉන්වර්ස් එක ගන්න අනුපූරික අරගෙන එකක් එකතු කරමු 1යි 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 බින්දුවයි බින්දුවයි 1යි 1යි ඕකනේ උත්තරේ ධන 25 අනුපූරක අරන් එකක් එකතු කරමු මේ මොකක්ද ලිව්වේ මාර ඍණ 25 එහෙනම් දශමය කරන්නේ මෙන්න මේ ආකාරයනේ 1වා 3යි බින්දු 2යි 1වා 3යි ලකුණක් දා ගන්න හරිනම් දැන් මේ දෙන්න ගණනය කරන්න ඕන එහෙනම් 10 අඩු කිරීම ඍණ 25 කිව්වත් එකයි ධන 10 ධන ඍණ 25 කිව්වත් එකයි බින්දු 4යි 1යි බින්දුවයි 1යි බින්දුව එකතු කරමු 1වා 3යි බින්දු 2යි 1වා 3 එතකොට 1යි බින්දුවයි 2යි කියන්නේ බින්දුවයි ඉතිරි 1යි 2යි කියන්නේ බින්දුවයි ඉතිරි 1යි 2යි කියන්නේ බින්දුවයි ඉතිරි 1යි 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 මේකනේ දාපු උත්තරේ ලකුණක් දාගන්න හරිනම් මේක 10ට හරව ගන්න දශමය කරන්න පුතා කෙලවරේ පිට එක නම් එක ඍණ සංඛ්‍යාවක් එහෙනම් අනුපූරක ගන්න මෙන්න මේ සංඛ්‍යාව ලියලා ඒකේ අනුපූරකය ගන්න අනුපූරක ගන්න මොකද කරන්නේ එකක් එකතු කරනවා 1යි 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 බින්දු 4යි කෙලවරේ බිට් එක එක නිසා මේක දැන් 10ට හරවනවා 10ට හරවුවා උත්තරේ 15යි කෙලවරේ බිට් එක එක නිසා මොන 15ද ඒක ඍණ 15 ඒ කරත් ලකුණක් දාගන්න ඒක නම් හැමෝගෙම හරියට ඉන්නේ ඒක හරියට සන බලන්න ඒ ලකුණු මං හිතන හතරක් අපි ගත්තා ඒක හැමෝගෙම හරියට කියලා මං හිතනවා නෑ ඒ සරල ප්‍රශ්නයක් නේද හරි නේද ඒක ප්‍රශ්න දෙන්න අහන්න එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට බලන්න මේක කරලා
හොඳට කල්පනා කරලා ලියන්න ලකුණු එකලා තමන් දාගන්න පේපර් එකේ උත්තර ටික විතරක් තියලා ලකුණු දාගන්න තමන් उदे मे मसे वाला दाहाय दिदाहे पंतिगास रुपया दाहाय पेपर कटल हतरक पहा मगे पेपर्स बहुवर्ण रचना युद्ध पेपर कटल देखा संपूर्ण पे पला पेपर्स तुनक दिन मंगवा पला आदर्श प्रश्न पत्र दिन मगे पेपर्स देखा पला पेपर्स तुना करना मासे इतना पेपर कटल पहाक हमें हतरक वेरे पेपर कटल पहाक वाल फोटो कापी कर पेपर कर पेपर एक पंति अड़कल मोटिवेट कर पेपर का पेपर कर लाभ फोटो कापी कर पेपर विस्सा पेपर कटल पहा फोटो कॉपी कर इनकी वीडियो बारे इनकोर का पेपर कर आवश्यकता है बालमेद प्रश्न बालू गि बैंक वक्ता में धनधनु करवाने तिरकिरी महा जंगम गिनुम पावतन स्वयंक्रिय टेलर यंत्रिया दे नाय लबा दीम देवल कालबद्ध की विदेश उमल पर लबा दे सिद्धिया किए ना लेने बैंक को इसीन तमा धनधनु कर उनके गिनुम पालने कर गनी ने इप्पा आधे घंटे ने पा ताम पेपर्स मान तीरने आप उते पेपर्स कटल दिब्बा मान ताम गूगल फॉर्म तोरु तोरा प्रिंट करा प्रिंट करा मान दान पर दोला हुई तेरे बेटी HTML करना बोलते HTML मां सॉफ्ट कॉपी एक किन दाला करना है पेपर्स तमाम मां प्रिंट करा देने आने HTML लगा मां सॉफ्ट कॉपी एक दाना गोल ना भी एक इन करो HTML करना है ना भी एडिया टप SQL लिवर करना है ना HTML करना बाला तले वैरीशन लगा देता अंतर जाल बैंक को सेवा में आप आप चित्र नंबर मगे इन गानों दुरु करवाने तमाम गिरुम वाले शेष तहारु कर के नहीं बिल पाती मेहनत की मारबोदल हुमार वगे संसाधन कराना पूर्व बैंक गणधन करवाण अंतर्जाल बैंक सेवा बाल तो पशुभट व्याल पशुभट विश्वासनीय बांड अभी बांड बैंक सेवा विश्वासनीय अंकित बेदी बलपान पुलवांगे ऋणात्मक आकल्प बलपान पुलवांगे देवाल तमाय गुड़ाट प्रश्न विरा पौद्गलिकत्व विश्वासनीयत्व मे वगे देवाल तमाय अनवसर प्रवेश आरक्षा अर्थम परगे साक्षरता अनुभव हेतु भयने ऋणात्मक आकल बलपान पुलवा अंकित बेदी बलपान हेतु पहासुख नोमति भारी पहासुख नोमति अंतर्जाल पहासुख नेतम විශ්වාසනීය තඩු සමාරවිස සැකෙන් බලන්න ඕක නේ අර පොතෙන් ගිහිලා සල්ලි ගන්නවා දානවා වගේ නෑනේ සමහර අය නේ එන ඍණාත්මක ආකල් බලපන්න පුළුවන් අංකිත බෙදීම් බලපන්න පුළුවන් අන්තර්ජාල පාසුකම් සෑම්පල්ස් නැතිවීම බලපන්න පුළුවන් මේ වගේ හේතු ගොඩක් නේ විශ්වාසනීයත්ව අඩු බව බලපන්න පුළුවන් ඒවා මෙම බැංකු ජාල B2C ද කියලා අහනවා ඔව් ලකුණු දෙන හැටි මම කියන්නම් පළවෙනි ප්‍රශ්නේ රෝමී ලක්කන් එකට දෙන්නේ මේ ලකුණු देखा है लकुन देगा
ओके बैंक व्यापारिक आयतन इला कस्टमर्स पारिभोगिक दिन निशा अनिवार्य बीटूसी नम वेगन तव लकुन तेरुना देख मेकर लकुन लकुन देखाई मेकर लकुन देखाई देख ओके लकुनाई बैंक व्यापार कस्टमर्स व्यापार मगिन पारिभोग सेवा छपे निशा एय बी टू सी से हरि किसी प्रश्न आज्ञाने किसी प्रश्न आज्ञा लिया लकुन देख संख्या मूलिक विमर्शन प्रतिष्ठेपन भावीडा इंड प्रतिष्ठेपेन एम विशेष पद्धति पादक नय पेर सकसुक्स बैंक सी काल गणुरी कलगिरी मोम करोम फील कर बैंक पास अप्लीकेशन रिजेक्ट मूलिक सुने ऐसे मगे काल मैं दूर बैंक सो बल अपराधन को एक्सपर्ट सिस्टम पारिभोग मूलिक आवश्यकता मूलिक मूलिक एक्सपर्ट सिस्टम बैंक फोर में बुड़ोन तम सुन गुजुर्मेकरी कलगिरी कर मदी अरकने हिटेन्नी कलगिरी मुड़ी दंडी क्यूअ तब लकुन दे जर मेकर लकुन देखा लकुन हयानी हया कालिंग हतराय दहां मिथन हतरा दून अभी हतराय मिथन देखे तुना खया दहां की दाग कर मेके तुंगिनी प्रश्न गूगल फॉर्म अनिवार्य फिल कर सेप्टेंबर अक्टोबर गूगल फॉर्म अक्टोबर सेप्टेंबर अनिवार्य फिल कर
බලමුනේ දෙනවා අපි ඒක මෙතන කියනවා ශක්තිය මෙවීම හෝ විනාශ කළ හැකි දෙයක් නෙවෙයි එය පරිවර්තනයක් ශක්ති ශක්ති පරිවර්තනයන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා මම හිතන්නේ එයා කිව්වනේ ඔක ක්වොන්ටම් භෞතික විද්‍යාවේ කිව්වේ ඒක ශක්තිය එක් ආකාරයකින් තවත් ආකාරයකට වෙනස් වීමේ ක්‍රියාවල සංවෘතද නැද්ද ඔව් සංවෘතයි කිව්වොත් ලකුණක් දෙන්න ගින හැර දක්වන්න හරියටින් දැන් ශක්තිය පුතා බාහිරින් ලබා දීමක්වත් බාහිරට යන්නේවත් නැහැ ශක්ති පරිවර්තනයක් විතරයි නෙවෙයි ඒක කියන්නේ නේද ඔව් ශක්ති පරිවර්තනයක් විතරයි වෙන්නේ ශක්තිය බාහිරින් ලබා ගැනීමක් හෝ පිරිසිදු ලබා දීමක් සිදු වෙන්නේ නැහැ නේ ශක්තියේ සංසිද්ධිය ඇතුළම නෙවෙන්නේ නේ ඒක නිසා ශක්තිය විනාශ වීමක් වෙන්නේ නැහැ ශක්ති පරිවර්තනයක් විතරයි වෙන්නේ ඒක නිසා ශක්තිය කියන කෙනා සංවෘත එතකොට ශක්තිය අපි බාහිරින් ලබා ගැනීමක්වත් බාහිර පිටිකිරීමක්වත් වෙන්නේ නැහැ ශක්තිය විනාශ වීමක් සිදු වෙන්නේ නැහැ ශක්ති මම ඔකට කියන්නේ ශක්ති සංස්කෘති නියමනේ ශක්ති පරිවර්තනයක් විතරයි සිද්ධ වෙන්නේ දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඔයාලා කියයි එහෙනම් අපි දැන් ලීයක් ගිනි තිබ්බහම ශක්තිය ඉවරනේ කියලා නෑ සූර්ය ශක්තියනේ ලීවල ගබඩා වෙලා තියෙන්නේ ඒක දහනය කරාම පස්සේ තාපය සහ සමහර සුලක වශයෙන් ශක්තිය වෙනස් වෙලා යනවා එහෙනම් ශක්ති පරිවර්තනයක් විතරක් වෙන නිසා මේක හරි කියලා ලිය. ශක්තිය පරිවර්තනයක් විතරයි වෙන්නේ. ශක්තියක් බාහිරින් ලබා දීමක් හෝ බාහිරින් ලබා ගැනීමක් හෝ සිදුවන්නේ මේ පෘථුවිය කියන ඒ අපි ඒක ඇතුළේ කරන්නේ නේ. ඒ අදහසෙන් ලියුවොත් අකුණත් දෙන්න මම ඉංග්‍රීසි වලින් දෙන උත්තරේ කියන්නද? Therefore no possibility of new energy coming from outside and destroyed energy going out. බාහිරින් ශක්ති ලබා ගැනීමක් හෝ ඒක විනාශ කරලා පිටතට ලබා දීමක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. ශක්ති පරිවර්තනයක් විතරයි සිද්ධ වෙන්නේ කියන අදහස ලියුණා නම් ලකුණු 1ක් දෙන්න. මේක නම් ඊයේ දවසේ කරානේ අපි. අඟහරුවා. ලකුණු ගන්න ලකුණු 2යි 2කට. अरे बालो पुते मैं प्रश्न इलाके प्रश्न मैं तो नाहा ना वा प्राथमिक यात्रों कुमार कहो तो पुते प्राथमिक यात्रों में के इंस्टिट्यूट कोर्ट दाना यूनिट कोर्ट की वत लाखुनात दे इंस्टिट्यूट कोर्ट दाना यूनिट को ना का इंस्टिट्यूट कोर्ट कमा यूनिट कोर्ट की वत लाखुनात दे संग्रह दग तावयन मनों ඒ ටික ගන්න not null primary key foreign key ඒකේ කරුණු ලකුණු තුනක් ලකුණු දීලා දෙන පුතේ not null එකට ලකුණයි primary key එකට ලකුණු දෙකයි foreign key එකට ලකුණයි දීලා තියෙනවා සංගෝධකතාවයක් නේ not null වලට ලකුණයි primary key ලකුණ ලකුණු දෙකයි foreign දැන් අනිත් ඒවා තව ලියන්න පුළුවන් ඒවට ලකුණු දීලා නැහැ හැබැයි not null
primary key foreign key not null එකට ලකුණයි primary key එකට ලකුණු 2යි foreign key එකට ලකුණයි ලකුණු 4ක් දීලා තියෙනවා ඊළඟ ප්‍රශ්نين අහනවා මේකනේ වගුවේ ගණනීයතාවයේ தත්ත්වය ලෙස ඉක්මනට කරන්නේ අපි අගහරුවල කරේ ඒකනේ ගණනීයතාව කියන්නේ මොකද්ද පුතේ වගුවක තියෙන රෙකෝඩ් සංඛ්‍යන ගණනීයතාවයේ කියන දෙකේ 1 2 3යි தත්ත්වය කියන්නේ ශේෂ සංඛ්‍යාව 1යි 2යි 3යි 4යි ලකුණ ගානේ දාගන්න දැන් 10ෙන් කීරි කියලා දාන්න 10ෙන් කීරි කියලා දාන්න ලකුණ ගානේ දාගෙන 10ෙන් කීරි කියලා දාන්න එහෙනම් 4 AB කරන්න බලන්න 4 A සහ B කරන්න බලමු එහෙනම් අපි මෙතන ගණනයක් කරනවා බිට 32ක් යොමුගත කළ හැකි බයිට් ගත පරිගණකයක ගිගාබයිට් 8ක ප්‍රතිස්ථාපනය කරා උපරින් භාවිත කරන්න පුළුවන් ගිගාබයිට් 4යි ගණනය කිරීම පෙර දැන් බිට් 32 නම් 2 32ක් එයාට පුළුවන් බයිට්ස් භාවිත කරන්න
අපි යෝග ගිගාබයිට් කරු උපරිම බිටු 32කින් 232යි බයිට්ස් ගිගාබයිට් කරන්න මොකද කරන්නේ 232 බෙදනවා ඉස්සෙලාම කිලෝබයිට් කරන්න 210න් මෙගාබයිට් කරන්න 210න් ගිගාබයිට් කරන්න 210න් එන උත්තරේනවා 232 බෙදීම 230යි උත්තරේ 22යි සමානයි 4යි ගිගාබයිට් එහෙනම් ලියන්න බිටු 32කින් භාවිත කළ හැකි උපරිම මතක ධාරිතාවය වනුවේ ගිගාබයිට් 4ද එම නිසා ගිගාබයිට් 4ක් අපිට යනවා කියලා ලියන්න නැත්නම් එහෙම ලියවත් ගන්න උපරිම ධාරිත ගිගාබයිට් 4 කියලා ලියන්න වාක්‍ය ලකුණු දෙන්න මේකට 4ක් ඊරසේ යනවා ක්‍රියාවලිය නියම කරන සඳහා එක්තරා මෙහෙයුම් පද්ධතියක් අවස්ථා 7 ක්‍රියාවලිය සංක්‍රාන්ති යන් සංක්‍රාන්ති උපසහ මතකයිද ක්‍රියාවලිය ධාවර තත්ත්වයේ පදුරු එම ක්‍රියාවලිය ඊළඟට පති තත්ත්ව සහ ඒකට හේතුව ලියන්න දාවන தත්ත්ව ඉන්න කෙනෙක් පිළිවෙලින් ඕන්නේ යන්න පුළුවන් එකක් තමයි අවසන් தත්ත්වය අවසන් කළ தත්ත්වය හේතුව මොකද්ද ක්‍රියායනය දාවණේ වී අවසන් වී නැත්තම් කාර්ය සම්පූර්ණ කිරීම එහෙම ලියුවත් හරි තව යන්න පුළුවන් අවහිර தත්ත්වය පිළිවෙල වෙනස් නැහැ වැටලුවක් නැහැ පුතේ අවහිර தත්ත්වය හේතුව ඉන්පුට් අවුට්පුට් බලාපොරොත්තු අවේකක් තමයි නැවත සූදානම් තත් නැත රැදී සිටින තත්ත්වනේ සූදානම් තත්වය හේතුව ලබා දී තිබු කාලය අවසන් වීම ලබා දී තිබු කාලය අවසන් නැත්නම් වෙනත් ක්‍රියායනයක් සඳහා ඉඩ ලබා දී ලකුණ ගානේ ලකුණු 6ක් දෙන්න තේරුණාද ලබා දී තිබු කාලය අවසන් නැත්නම් වෙනත් ක්‍රියායනයක් සඳහා ඉඩ ලබා දී නේ අන්න ඒවා තමයි හේතු එහෙනම් ඔයාලා දැන් මේකේ එනවනේ 40න් කියන එක මට චැට් එකෙන් දාන්න බල 40න් කීයක් ආවද කියලා ප්‍රශ්න වල 40 40ද 40 30ද දුලංජේ 34යි අපරාද වල 40ක් ගන්නද මට ඒක අමාරුනේ මොකක්ද අමාරුනේ නේ එකක් දිනුෂ 38යි මේවා පුතේ 40න් 40ම ගන්න බලන්න විහිවගත්තේ කියලා රචනායකේ සමහරව වෙනස් වෙන්න පුළුවන් අපේ දේ ලකුණු වල දෙන්නද වේ 28ක් ඉන්නවා දොමිදු 37යි වාසිදු 33යි වෝෂිනී 37යි පමෝද්යා 30යි සෝ 34යි දිලරා 30යි තරුෂි 34යි සමාධි 32යි පිළිනි 30යි හරි අපි එහෙනම් අදට නවත්වමු මම මේකේ සොෆ්ට් කොපිය දාන්නම් ඔයාලට පේපර් එකේ අපාරමී 33යි හොඳයි 30න් අඩු නම් කවුරුත් නැහැ නේද ඒකට 35ක්වත් ගමු නේද නැත්තම් මේවා අපි දාන්න පේපර්ස් නේද අපි කොහොමත් පුතේ විయోగගත රචනා කරන්න 2015 ඉඳලා MCQ විතරක් පරණේ වෙයි කරුම MCQ මේවා කොහොමත් කරනවා 15 16 17 18 19 20 MCQ ඔක්කොම කරමු අපි විභාගේ හෙට දින උනත් සාකච්ඡා කරන්න බෑ දැන් ඔන්ලයින් නේ ගැටලුවක් නැහැ එහෙම කරන්න පුළුවන් එහෙනම් පුතේ මම අද නවත්වන්නම් වීඩියෝ එක දාන්නම් group එකේ අපි YouTube එකේ වැඩ කරන්නේ නැණ හරි හැමෝටම උසර පරිස්සමෙන් ඉන්න සුබ දවසක්